ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සූනෑෂ්ටික සෛල චක්‍රය කියන එක ගැන. හරිද? සෛල චක්‍රය කියලා කියන්නේ එක් සෛල විභාජනයේ අවසානයේ ඉඳන් ඊළඟ සෛල විභාජනයේ අවසානය දක්වා සෛලයක සිද්ධවන සිදුවීම් අනුපිළිවෙල. හරිද? ඒ කියන්නේ සෛල චක්‍රයේදී වෙන්න ඕනේ එක මාතෘ සෛලයකින් පටන් අරන් ඒකට සරසමවන ද්විතෘ සෛල දෙකක් නිපදවා ගන්න එක. හරිද? එතකොට ඕක අපි නිකන් කරන්න බෑනේ. ඒ කියන්නේ සෛල ඇතුලේ ඒට අදාළ වෙන සිදුවීම් අනුපිළිවෙල කෝක වෙන්න ඕනේ. හරිද? අන්න ඒ විදිහට එක සෛලයකින් පටන් අරන් ය මාතෘ සෛලයකින් පටන් අරන් ද්විතෘ සෛල දෙකක් හදාගද්දී සෛලයක් ඇතුලේ සිද්ධවන සිදුවීම් අනුපිළිවෙල තමයි අපි කතා කරන්නේ මේ සෛල චක්‍රය කියලා. හරිද? එතකොට මේ විදිහට මේ සූනෑෂ්ටික සෛල චක්‍රය කියන එක ගැන කතා කරද්දී මෙතෙන්ද අපි කතා කරන්නේ අනුනුන විභාජනය ගැන ඇත්තටම. හරිද? ඒ කියන්නේ සූනෑෂ්ටික සෛල චක්‍රය වෙන්නේ ඒ කියන්නේ මාතෘ සෛලයකින් පටන් අරන් සරසමවන ද්විතෘ සෛල දෙකක් නිපදවා ගන්න අපි පාවිච්චි කරන්නේ ඇත්තටම අනුනුන විභාජනය කියන ක්‍රියාවලිය. හරිද? එතකොට ඒ නිසා අපිට මේ සූනෑෂ්ටික සෛල චක්‍රය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන්. එකක් තමයි අන්තර් කලාව, ඊගායක අනුනුන කලාව. හරිද? මුලින්ම ඉන්නේ අන්තර් කලාව. පළවෙනි අන්තර් කලාව දෙවෙනියට එන්නේ එක තමයි අනුනන කලාව. හරි, අනුනන කලාව එහෙම නැත්නම් මේකට අපි M කලාව කියලා කියනවා. හරිද? හරි, මොකද අනුනනේට ඉංග්‍රීසියෙන් කියන්නේ මයිටෝසිස්. හරිද? ඒ නිසා මේකට අපි M කලාව කියලා කියනවා. හරි. එතකොට මේ අන්තර් කලාව කියන එක ගත්තාම අපි මේක ආපහු ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ඒ කියන්නේ මේක අපි ආපහු කලා තුනකට බෙදලා කතා කරනවා. හරිද? මේකේ තියෙනවා පළවෙනියටම G1 ඊගාට S ඊගාට G2. හරිද? G1 කලාව නැත්නම් මේකට පරතර කලාව 1 කියලාත් කියනවා සමහර වෙලාවට. හරිද? ඊට පස්සේ S කලාව ආයි G2 පරතර කලාව 2 කියලාත් කියනවා. හරිද? ඒ විදිහට අපි කතා කරන්න ඕන අන්තර් කලාවේ මේ එක එක කලා එක එක G1 S සහ G2 කියන කලාවවලදී සෛලයක් ඇතුලේ වෙන දේවල් මොනවද කියන එක ගැන. හරි. ඊට පස්සේ ඇතර මේ අන්තර් කලාවේදී වෙන්නේ මේ සෛලයේ සූදානම් කරනවා. හරිද? අනුනන කලාවට යෑම සඳහා සෛලයේ සූදානම් කරන එක තමයි අන්තර් කලාවේදී වෙන්නේ. හරි? ඊගාට අනුනන කලාවට ආවට පස්සේ ඒකෙදි තමයි ඇත්තටම සෛලයේ නැෂ්ටි විභාජනය වෙන්නේ. හරිද? ඒක අපි කතා කරමු පීරෙන් පීරේ යන විදිය කොහොමද කියලා. හරි. ඒතකොට මේකත් මම ඔයාලට හැමදාම උගන්වනවා වගේ තනිකරම ඒ කියන්නේ පුළුවන් තරම් ඔයාලා බලන්න ඕනේ මේකේ අපි අඳින රූප සටහන් ටික මතක තියාගෙන ඒ අර යන ක්‍රියාවලිය තේරුම් ගන්න. හරිද? එමෙ නැතුව අර වචනින් වචනේ කටපාඩම් කරන එක එච්චර සාර්ථක නැහැ. හරිද? මොකද මේකේ තියෙන ප්‍රශ්න එහෙම පිටිම MCQ එකට දාලා දෙන්නේ නැහැ සමහර වෙලාවට. හරි? ඒ කියන්නේ අපිට පොඩ්ඩක් තර්ක කරලා එක එක කලාවල් තියෙන වෙනස්කම් හොයා ගන්න වෙනවා, සමානකම් හොයා ගන්න වෙනවා. හරි, මේ විදිහට තර්ක කරලා අපිට මේ ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ අපි මේ ක්‍රියාවලිය තේරුම් ගත්තොත් විතරයි. කටපාඩම් කරොත් ඕක කරන්න බෑ. හරිද? හරි. එතකොට අපි මේ කතාවේ සෛල චක්‍රයක් ගැනනේ. හරි. එතකොට මේක චක්‍රයක් නම් මේකමක් තියෙනවා, රවුමක් නේ තියෙනවනේ. හරි. එතකොට දැන් ඕක අපි ඇත්තටම මෙහෙම ලිව්වට ඕක චක්‍රයක් තමයි තියෙන්නේ. හරි. මෙහෙම අපිට ඇඳලා පෙන්නන්න පුළුවන්. හරිද? ගත්තාම මෙන්න මේ තියෙනවනේ කොටස, පොඩි කොටස. මේ මෙන්න මේ සම්පූර්ණ රවුමේ මම පෙන්නන්නේ සෛල චක්‍රය නම් ඒකට ගත වෙන කාලය නම් මෙන්න මෙයාගේ චූටි කොටස. ඒ කියන්නේ 10%ක් ඇත්තටම. 10%ක් තමයි මෙන්න මේ M කලාව කියන එකට අයිති වෙන්නේ. හරිද? M කලාව කියන්නේ සම්පූර්ණ සෛල චක්‍රයෙන් 10% කොටසක් තමයි M කලාව කියන එකට අයිති වෙන්නේ. හරි. එතකොට ඉතිරි 90%ම තියෙන්නේ මොකද්ද? ඉතිරි 90%ම තියෙන්නේ මෙන්න මේ අන්තර් කලාව කියන එක. හරිද? ඉතින් 90% තියෙන අන්තර් කලාව. හරි. එතකොට අන්තර් කලාව අපි දන්නවා මොනවද තියෙන්නේ? G1, S සහ G2 කියලා ආයේ කල් තියනානේ අවදි තුනක්. හරිද? එතකොට ඒ අවදි තුනක් මේ විදිහට තියෙනවා. මේක G1, මෙතන S, මෙතන G2. හරිද? එතකොට සෛලයක් මෙතන පටන් G1, S, G2, M කලාව. හරිද? අයියේ M කලාව ඉරෙයි මොකද වෙන්නේ? සෛලයේ දෙකට බෙදෙනවා. يعني මෙතන පටන් ගන්න තියෙන එක මාතෘ සෛලයක්. ඒ සෛල හුම චක්‍රය සම්පූර්ණ කරන මෙතනට එද්දි සෛල දෙකක් බවට පෙතිලා. හරිද? ඒ සෛල දෙක ආපහු වතාව මේ විදිහට මේ චක්‍රය ආපහු සම්පූර්ණ කරනවා. එතකොට ඒ සෛල දෙකත් ආපහු අලුතින් ද්විතෘ සෛල දෙකක් හදනවා. ඔය විදිහට සෛල ගුණණය වෙවි යනවා.
හරිද? ඒක තමයි සෛල චක්‍රය කියලා අපි කතා කරන්නේ. හරි. එතකොට අපි පටන් ගමු මෙතනින් දැන් ජීවන් කලාවේ වෙන දේවල් මොනවද කියලා මුලින් බලන්න ඕනේ. හරි. හරි. එතකොට මම මේ මුලින්ම අඳින්න යන්නේ ජීවන් කලාවේ සෛලයේ තියෙන ඉදි. හරිද? ඒ කියන්නේ සෛලයේ පටන් ගද්දිම කොහොමද තියෙන විදිහ කියන එක තමයි මම අඳින්න යන්නේ. ජීවන් වලට එද්දි. හරි. මේකේ සෛලයේ තියෙනවා. ඊටවස අපිට මේක වැදගත් මේ දේ තමයි මේක ඇතුළේ තියෙන නැෂ්ටි ඇත්තටම. හරිද? නැෂ්ටිර වෙන්නේ මොනවද කියන දේ තමයි අපි ඉස්සරහට ගොඩක් කතා කරන්නේ. හරිද? ඒක මේකේ නැෂ්ටි තියෙනවා. නැෂ්ටි ඇතුළේ ඊගාට නැෂ්ටි කාව තියෙනවා. හරි මේතර එළියෙන් ඇතුළේ තියෙන නැෂ්ටි පටලය. හරි? ඒක ඇතුළේ නැෂ්ටි කාව තියෙනවා. ඊට පස්සේ මේක ඇතුළේ තියෙනවා ක්‍රොමැටින්. हिस्टोन प्रोटीन प्रोटीन डीएनए हिस्टोन प्रोटीन विभाजने සෛල මුලින්ම හේතින් සාමාන්‍ය අවස්ථානේ දැන් මේ විභාජනය පටන් ගන්න යන්නේ හරිද? එතකොට මේ මුලින්ම මෙයාගේ තත්ත්වයක තියෙද්දි නැත්නම් විභාජනය නොවන සෛලයක තියෙන්නේ DNA මෙන්න මේ ක්‍රොමැටින් කියන මේ අවස්ථාවේ තමයි තියෙන්නේ. ක්‍රොමැටින් දිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ නූල් ජාලයක් වගේ. හරි. හරි. ඊගාට මේ ක්‍රොමැටින් කියන එක දැන් පොඩ්ඩක් ඔක දිගහැරලා අපි එළියට අරන් යනකොට මෙයාගේ තියෙන්නේ දැන් हिस्टोन प्रोटीन बेदी එතකොට DNA සහ histone protein දෙකේම එකතුවට තමයි අපි කියන්නේ chromatin කියලා. හරි. එතකොට chromatin තමයි මේ ජීවන අවස්ථාවේ තියෙන්නේ. ඊගාට අපිට මේ සෛල චක්‍රය කතා කරන යද්දී වැදගත්ම තව ඉන්ද්‍රියකාවක් තමයි කේන්ද්‍ර දේහය. හරිද? කේන්ද්‍ර දේහය. බලන්න කේන්ද්‍ර දේහය කියන එක හැදෙන්නේ කේන්ද්‍රිකා දෙකකින් නේ. මේ වගේ මේ T හැඩයකට එකිනෙකට ලම්බක පිටන කේන්ද්‍රිකා දෙකක් එකතුවක් තමයි අපි මේ මෙන්න මේ සම්පූර්ණ කේන්ද්‍ර දේහය කියලා මොනවද ලකුණු කරන්නේ හරිද? එතකොට කේන්ද්‍ර දේහය තියෙන මොන සෛලවල විතරද? සත්ත්ව සෛලවල විතරයි හරි? කේන්ද්‍ර දේහය තියෙන සත්ත්ව සෛලවල විතරයි. එහෙනම් මේ ඇත්තටම මම අඳින්නේ මේ ඇඳලා විස්තර කරන්න යන්න ඉස්සරහට අපි කතා කරන්නේ සත්ත්ව සෛලයේ විභාජනය ගැන. හරි. එතකොට ජීවන් අවස්ථාවේ තියෙන සෛලයේ මෙන්න මේ විදිහට. හරි. ඊගාට අපි දැනගන්න ඕනේ මේ ජීවන් වලදී වෙන්නේ මොනවද කියලා. හරිද? මේක වෙන ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. ඊගායක සෛල ඉන්ද්‍රීකා නිපදවා ගන්නවා. එතකොට ඔය ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ සෛල ඉන්ද්‍රීකා දෙකෙන්ම කරන්නේ සැත්තන සෛල වර්ධනය වෙන එක අන්තිමට. හරිද? මොකද දැන් මේ සාමාන්‍ය තත්ත්වය ඉඳන් මෙයාට සෛල දෙකක් බවට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද සෛල දෙකක් හදන්න නම් එයාට ඒ අලුතෙන් හදන සෛලයට අලුතෙන් ඉන්ද්‍රීකා හදන්න ඕනේ. ඒ සෛලයේ එක එක ව්‍යුහ හදන්න ප්‍රෝටීන තියෙන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මෙය මුලින්ම වර්ධනය වෙලා ඉන්න ඕන තව එක්කෙනෙක් හදන්න නම්. හරි. ඒ නිසා මෙතනදී වෙන ඒ දෙකම අපි එකතු කරලා කිව්වොත් ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ සෛල ඉන්ද්‍රීකා නිපදවීම මගින් සෛල වර්ධනය වෙනවා. හරිද? ඒක එතකොට වදනන් ඉන්න ඕනේ. ඊගාට වෙන දේ තමයි දැන් මෙතනින් පස්සේ සෛල යන්නේ මොන කාලාවටද? S කියන අවධියට. හරිද? S අවධියට තමයි යන්නේ. එතකොට ඒ S අවධිය සඳහා යන්දී ඒකට යද්දී මෙයාට ඒ S අවධිය සඳහා අවශ්‍ය කරන ප්‍රෝටීන ටික හදාගෙන ඉන්න ඕනේ. තේරුණාද? හැම ප්‍රෝටීනයක්ම නෙමෙයි. නමුත් S කලාව සඳහා අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන ටික එයා හදාගෙන ඉන්න ඕනේ. තේරුණාද? මෙතනට ගිහිල්ලා ඒවා හදාගෙන ඉන්න යාර කාලයක් නැහැ. හරි. එහෙනම් S කලාව සඳහා අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන හදන්නේ මොන කලාවේද? G1 කියන අවස්ථාවේදී. හරි. ඊගාට එහෙනම් අපි බලමු S අවධියට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ දෙයින් සෛලී තියෙනවා. नेक्स्ट ये
විදිහට අපේ ක්‍රොමැටින් තියෙනවා මෙතන කේන්ද්‍රයේදී. හරි. එතකොට S කියලා කියන්නේ ඇත්තනම සංශ්ලේෂණ කලාව. හරිද? සින්තෙසිස් කියන එකෙන් එන්නේ. හරි. එතකොට එහෙනම් මෙතන මොනාරි යා අලුතෙන් හදන්න ඕනේ විශේෂිතයක්. හරිද? මොකද්ද හදන්නේ? මෙයා හදන්නේ DNA. තේරුණාද? මෙයා අලුතෙන් DNA හදන්න ඕනේ. අලුතෙන් සෛලයක් හදන්න නම් එයාට ඒ සෛලෙට දෙන DNA තියෙන්නත් ඕනනේ. හරිද? එහෙනම් මෙතනදී එයා DNA හදා ගන්න ඕනේ. හරි. එතකොට DNA හදාගන්නේ කොහොමද? දැන් මෙයා ගාව දැනටමත් මෙන්න මේ ක්‍රොමැටින් කියන එකේ එයා ගාව DNA තියෙනවා. නේද? හරිද? එහෙනම් ඒ තියෙන DNA වල සර්ව සම්පිටපත් තමයි එයා හදා ගන්න ඕනේ. මොකද මේ සෛල චක්‍රය අවසානයේදී අපි හදන්න ඕනේ මාතෘ සෛලයට සර්ව සම වෙන දුහිතෘ සෛල දෙකක්නේ. හරි. දුහිතෘ සෛල දෙක සර්ව සම නම් එයා DNA සර්ව සම වෙන්න ඕනේ. හරි. එහෙනම් සර්ව සම DNA හදාගන්න සෛලයක් ඇතුළේ තියෙන ලස්සන ප්‍රතික්‍රියා මාලාවක්, ලස්සන ක්‍රියාවලියක්. ඒකට අපි කියන්නේ DNA ප්‍රතිවලිත වීම කියලා. හරිද? ඒකෙදි කරන්නේ මෙයාගේ මාතෘ DNA අණුවක් තියෙද්දි ඒකට සර්ව සම්වන දුහිතෘ DNA අණු දෙකක් නිපද වීම. හරි. මේක ඔයාලා පීරෙන් පීර ඉගෙන ගන්නවා අනුජීව විද්‍යාව පාඩමෙන් ගියාට පස්සේ. හරිද? එතකොට මේ ක්‍රියාවලියට අපි කියන්නේ DNA ප්‍රතිවලිත වීම කියලා. හරි. එහෙනම් මේ සවදීදී සිද්ධ වෙන වැදගත්ම දේ මොකක්ද? DNA ප්‍රතිවලිත වීම මගින් අලුතෙන් DNA නිපදවා ගැනීම, සරසම DNA පිටපත් නිපදවා ගැනීම. හරි. ඊගාට දැන් මේ DNA වලට මෙහෙම තනියෙන් ඉන්න බෑනේ. මෙයා මේ සෛලයක් ඇතුළේ හිටී ක්‍රොමැටින් එක්ක එකතු වෙලා හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක එකතු වෙලා ක්‍රොමැටින් හදා ක්‍රොමැටින් කියන ව්‍යුහය හදාගෙන තමයි ආ ඉන්නේ. හරි. එහෙනම් මෙතනත් එහෙම තමයි. දැන් අලුතෙන් DNA එකක් අපි හැදුවානේ. දැන් මේ DNA නුන මුලින් හිස්ටෝන් ප්‍රෝටීන් එක සෙට් වෙලා හිටියේ. හරිද? එතකොට මේ අලුතෙන් අපි DNA එකක් දැන් හදන්න තියෙන DNA දෙකක් තියෙනවානේ දැන්. එහෙනම් අලුතෙන් හදපු DNA අණුවට අලුතෙන් හිස්ටෝන් ප්‍රෝටීනක් ඕනේ. හරිද? එහෙනම් එයා වෙනුවෙන් අපි මොනා කරන්න ඕනද? අලුතෙන් හිස්ටෝන් ප්‍රෝටීන නිපදවන්න ඕනේ. එහෙනම් මේ S කලාවේදී වෙන ඊගා වැදගත්ම දේ මොකක්ද? අලුතෙන් හිස්ටෝන් ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න ඕනේ. හරිද? එහෙනම් DNA ප්‍රතිවලිතීම මගින් අලුතෙන් DNA සංශ්ලේෂණය කරනවා. ඒ වගේම හිස්ටෝන් ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ දැන් මේ තියෙන DNA එකේ නම් මොකක් බාඩ් පත් වෙනවද? මේ කියන්නේ අලුතෙන් හදපු DNA එක හිස්ටෝන් ප්‍රෝටීන් හොස්ටෝන් ප්‍රෝටීන් අත් එක්ක එකතු වෙලා මොනවා බාඩ් පත් වෙනවද? ක්‍රොමැටින් බාඩ් පත් වෙනවා නේද? මේ ක්‍රොමැටින් ද මේ සංකීර්ණයක් අපි දැන් කියන්නේ. හරිද? එහෙනම් මොකද වෙන්න ඕනේ? අලුතෙන් හදපු DNA හිස්ටෝන් ප්‍රෝටීන් වලට ආයතිලා ක්‍රොමැටින් හදන්නත් ඕනේ. ඒ වෙනවා එහෙනම් ඔන්න ඔය තුන තමයි එන්නේ. හරිද? DNA ප්‍රතිවල තියෙනවා, හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. හිස්ටෝන් ප්‍රෝටීන් අත් එක්ක DNA තිලා ක්‍රොමැටින් හදනවා. හරි. එතකොට මේ අපි මෙතන කිව්වනේ S කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හදනවා කියලා G1 වලදී. ඒ කිව්වේ හිස්ටෝන් ප්‍රෝටීන් ගැන නෙමෙයි, හරි? හිස්ටෝන් ප්‍රෝටීන් වලට අමතරව තවත් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ගොඩක් තියෙනවානේ. අන්න ඒ ප්‍රෝටීන් ගැන තමයි අපි මෙතෙන්දි කියන්නේ. හරි. හරි. ඊගාට අපි බලමු G2. ඊගාට සෛලෙන් G2 වලටනේ. එතෙන්දී වෙන මොකද්ද කියලා. දැන් G2 වලට යද්දී මේකෙත් දැන් සෛලෙ මෙතන කේන්ද්‍ර දෙකේ තියෙනවා. G2 වලදී වෙන්නේ ප්‍රධාන වශයෙන් සෛලෙ වර්ධනය වෙන එක. يعني මෙන්න මෙතන වුණා වගේ අලුතෙන් ප්‍රෝටීන් සංශ්ලේෂණය කරගන්නවා, අලුතෙන් ඉන්ද්‍රීකණ උපදවා ගන්නවා. ඒ වගේ සෛලෙ වර්ධනය වෙනවා. හරිද? ඊගාවට දැන් මෙතෙන්දී අපි S කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය කරානේ. එයාගේ මෙතෙන්දිත් ඊගාට මෙයා යන්න ඉන්න කලාව, ඒ කියන්නේ M අනුනන කලාව. අනුනන කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා මෙන්න මේ G2 වලදී. හරිද? අනුනන කලාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන හදනවා. හරි. මොකද දැන් සෛලයේ අනුනන කලාවට ගියාට පස්සේ ඇත්තටම යාට එතන ප්‍රෝටීන් සංශ්ලේෂණය කර කර ඉන්න වෙලාවක් නැහැ. හරිද? ඇත්තටම අනුනන කලාවේ ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්නේ නැහැ. සමහර පොත්වල තියෙනවා සමහර සුළු ප්‍රමාණයක්, يعني සමහර ප්‍රෝටීන වර්ගිත සුළු ප්‍රමාණයක් සංශ්ලේෂණය වෙනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් ඕන කරන ඔක්කොම ප්‍රෝටීන් ටික අනුන කලාව සඳහා අවශ්‍ය වෙන ඔක්කොම ප්‍රෝටීන් ටික මෙන්න මේ G2 වලදී මෙතෙන්දී අපි හදලා දීලායි සෛලය අනුන කලාවට යවන්නේ. තේරුණාද? හරි. ඊගාවට
තව ගොඩක් වැදගත් දෙයක් වෙනවා G2 වලදී ඒ තමයි මෙන්න මේ කේන්ද්‍ර දේහය ද්විකරණය වෙනවා මොකද දැන් මෙතන තියෙන එක කේන්ද්‍ර දේහයයිනේ හරිද මෙයා මේ සෛලය එක කේන්ද්‍ර දේහයක් තියාගෙන දෙකට බෙදෙන්න බෑ හරිද ඒක ඇයි බැරි කියලා ඔයාලට දැන් තව ටික ඉස්සරහට ගියාම තේරෙයි ඒ නිසා මොකද වෙන්න ඕනේ මෙන්න මේ G2 වලදී මේ එක කේන්ද්‍ර දේහයක් තිබුණු එක මෙයා තවත් මේ වගේ එකක් හදා ගන්න ඕනේ හරිද මේ තියෙන්නේ ඉදිරිය අලුතෙන් හදාගත්ත කේන්ද්‍ර දේහය අපි එකට කියන මොකක්ද කේන්ද්‍ර දේහ ද්විකරණය වෙනවායි කියලා හරිද මේ ඔක්කොම ආලා නෝට් එකේ තියෙනවා එතකොට අපි මේකට කියනවා කේන්ද්‍ර දේහ ද්විකරණය වෙනවායි කියලා හරි එතකොට ඔන්න ඔය කියන ටික තමයි මෙතෙන්ට එදි මේ කියන්නේ මේ අන්තර් කලාව මේ තියෙන්නේ ඊළඟට මෙතෙන්දී ඔයාලා දැනගන්න ඕන තව එකක් තියෙනවා ඒ තමයි සෛල චක්‍ර පිරික්සුම් ස්ථාන හරිද ඒ කියන්නේ දැන් මේ සෛල චක්‍රයේ මේ සෛල චක්‍රයේ ඔස්සේ එක සෛලයක් ගමන් කරද්දී අපි තහවුරු කරන්න ඕනේ මෙයා ඒ කියන්නේ ඒ හැම පියවරක්ම මෙයා හරියට කරලාද ඉස්සරහට යන්නේ කියලා තේරුණාද ඒ කියන්නේ දැන් මෙතන DNA මෙයා ප්‍රතිවලිත කරගත්තනේ සරසම් පිටපතක් හදද්දී අපි තහවුරු කරන්න ඕනේ මෙයා හදන්නේ හරියම පිටපතක්ද කියලා හරිද ඊගාට මෙතෙන්ට ආවට පස්සේ මෙයා අනුන්න කලාවට යනවා නම් අපි තහවුරු කරන්න ඕනේ අර අනුන්න කලාව සඳහා ඕන කරන ප්‍රෝටීන් ටික මෙයා හදාගෙන තියෙන්නේ කියලා තේරුණාද එතකොට එන්නේ විදියට සෛලය සෛල චක්‍රී ඊගා පියරට යාම සඳහා සූදානම්ද කියලා චෙක් කරලා බලන්න තියෙනවා මේක චෙක් පොයින්ට් වගේක්. එහෙම නැත්නම් සෛල චක්‍ර පිරික්සුම් ස්ථාන කියලා තමයි ඒවට කියන්නේ. හරිද? ඒ වගේ පිරික්සුම් ස්ථාන තුනක් තියෙනවා. G2 G1 G2 සහ M කියන කලාවල. තේරුණාද? අපි අර මුලින්ම ඇන්ද මේ විදියට මෙයාගේ 10%ක් තියෙන M කලාව අන්තර් කලාව තියෙනවා. G1 S G2 හරි දොන්නම තියෙද්දි මුලින්ම මේකේ G1 වල තියෙනවා G1 චෙක් පොයින්ට් එක හරිද G1 පිරික්සුම් ස්ථානේ හරි ඊගාට ඒ වගේම එකක් තියෙනවා G2 වල හරි G2 ඉවර වෙන හරියද මෙයාගේ තැනක තියෙනවා ආපහු මෙන්න මේ M වල හරිද يعني G2 පිරික්සුම් ස්ථානය M කියන පිරික්සුම් ස්ථානේ හරිද එතකොට මේ හැම චෙක් පොයින්ට් එකකම මොනවා හරි දේවල් ටිකක් චෙක් කරනවා මම කිව්වා වගේ DNA හරියට හැදිලාද ප්‍රෝටීන් හරියට හදාගෙන තියෙන්නේ සෛල වර්ධනය වෙලා ඇද්ද වගේ දේවල් චෙක් කරලා තමයි ඊගා පියරට දාන්නේ හරිද එතකොට මේක මේ ගොඩක්ම වැදගත් චෙක් පොයින්ට් එක තමයි මෙන්න මේ G1 කියන එක හරිද ඒ කියන්නේ G1 වලදී සෛලයට සෛලේ සූදානම් කියලා කියන්නේ G1 චෙක් පොයින්ට් එකේදී අර කියන තත්ත්ව ටික අපි චෙක් කරලා බලනකොට එතනදී තේරුණොත් ඒ තියෙන දේවල් ටික ඔක්කොම හරියි කියලා. ඒ කියන්නේ සෛලය ඉස්සරහට යන සූදානම් කියලා අපි තහවුරු කරොත් G1 වලදී ගොඩාක් දුරට එයා S G2 සහ M කියන මේ ඔක්කොම කලා ටික සම්පූර්ණ කරලා සෛල චක්‍රය සම්පූර්ණ කරනවා. හරිද? ඒ කියන්නේ ගොඩක් දුර මෙතනින් මේ චෙක් පොයින්ට් එකෙන් පාස් කරොත් එයා ගොඩක් දුරට ඒ සෛලය S G2 සහ M කියන ඔක්කොම කලා ටික සම්පූර්ණ කරලා දෙකට බෙදෙනවා. හරිද? ඒ නිසා G1 කියන චෙක් පොයින්ට් එක ගොඩක් වැදගත්. හරිද? හැබැයි හැමදෙස්සෙම මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නැහැ. දැන් මොකද G1 වලින් මෙයාව පාස් කරාට S වලදී DNA ප්‍රතිවලිත වීමේදී DNA වල වැරද්දක් තිබ්බොත් එහෙම ඒක අහු වෙනවා මෙන්න මේ G2 වලදී. G2 චෙක් පොයින්ට් එකේදී වැරද්ද අහු වෙනවා. තේරුණාද? එහෙම වුණොත් මොකද වෙන්නේ? එක්කෝ වැරද්ද අපි නිවැරදි කරන්න ඕනේ. හරිද? DNA වල වැරද්දක් වුණොත් ඒක නිවැරදි කිරීමේ යාන්ත්‍රණයක් වෙනම තියෙනවා. හරිද? ඒකත් අනුක ජීව විද්‍යාවේදී ඔයාලා ඉගෙන ගන්න. එහෙම නිවැරදි කරලා නිවැරදි කරන්න පුළුවන් වැරද්දක් නම් ඒ වැරද්ද හරි ගස්සලා අපෝ යව මේ සෛල චක්‍රයට දානවා. හරිද? වැරද්ද නිවැරදි කරන්න බැරි නම් මොකද කරන්නේ? සෛලේ මරලා දාන්න ඕනේ. හරිද? සෛලේ මරලා දාන්න ඕනේ. මෙතෙන්දිත් එහෙමයි. G1 වලදී මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න පුළුවන් නම් නිවැරදි කරලා මෙන්න මේ විදිහට සෛල චක්‍රය ඉස්සරහට යන්න ඉඩ දෙනවා. හරිද? හැබැයි වැරද්ද නිවැරදි කරන්න බැරි නම් මොකද කරන්නේ? සෛලේ මරලා දාන්න ඕනේ. මෙතනත් එහෙමයි වලදිත් එහෙමයි හරිද හදන්න පුළුවන් වැරද්දක් නම් හදනවා හදන්න බැයි නම් සෛලේ මරලා දානවා මොකද වැරද්දක් තියාගෙන යාට බෙදෙන්න දුන්නොත් හැදෙන්නේ මොකක්ද වැරද්දක් වැරදි සහිත සෛල තමයි ඉස්සරහට හැදියේදී යන්නේ හරිද ඒක වළක්වන්න ඕන නිසා ඒ දේ සෛලේ මරලා දාන්න ඕන හරි ඊගාවට මේ G1 වල තියෙන තව වැදගත් එකක් තමයි මෙතෙන්දී සමහර සෛල වලට මේ ඉස්සරහට යෑම සඳහා සංඥාව ලබා දෙන්නේ නැහැ. හරිද? මං කිව්වා වගේ දැන් මම මුලින් කිව්වා වගේ එකට එක හේතුවක් තමයි සෛලේ මොකක් හරි වැරද්දක් තියෙනවා. හරිද? එහෙම නැත්නම් තවත් සෛල තියෙනවා. එම වැරද්දක් නැහැ.
හරිද හැබැයි මේ සෛල වලට යන්න ඉඩ දෙන්නේ නැහැ ඒකේ ස්වභාවිකව අපි ඇඟේ තියෙන හැටි ඒ කියන්නේ සමහර සෛල උදාහරණ පේශි සෛල ස්නායු සෛල වගේ කියනවා ඒ කියන්නේ ඒ සෛල පේශි සෛල ගත්තොත් සහ ස්නායු සෛල ගත්තොත් ඒ අලුතෙන් බෙදෙන්නේ නැහැනේ දැන් අපේ මුලේ තියෙන නියුරෝන සෛලයක් ගත්තොත් එයාට අලුතෙන් තව දුවිතෘ සෛල දෙකක් හදන්න බෑ එයාල සෛල චක්‍රය යන්නේ නැහැ තේරුණාද එන්නේ වගේ තව දුරටත් නොබෙදෙන සෛල තියෙනවා උදාහරණ තමයි වල දීලා තියෙන පේශි සෛල සහ ස්නායු සෛල හරිද අන්න ඒ වගේ සමහර සෛල තියෙනවා එයාලගේ කිසිම වැරද්දක් නැහැ. හරිද? කිසිම වැරද්දක් නැහැ. හැබැයි යාට තවදුරටත් මේ සෛල චක්‍රය ඉස්සරහට යන්න ඉඩ දෙන්නේ නැහැ මේ ජීවන් වලදී. තේරුණාද? හරි. අන්න ඒ වගේ කියන සෛල එක්ක වැරද්දක් තියෙන සෛල එහෙම නැත්නම් අරගේ බෙදෙන්නේ නැති සෛල. ඉන්න වෙනම තැනක් තියෙනවා. ඒකට අපි කියන්නේ ජී නෝට් අවධිය කියලා. තේරුණාද? එතකොට එන්නේ ජී නෝට් අවධිය කියන එකට සෛලයක් දානවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ G1 chain කියන චෙක් පොයින්ට් එකේදී. තේරුණාද? එතකොට මෙතෙන්ට දාන්න එක හේතුවක් තමයි සෛලයේ වැරද්දක්. හරිද? G1 වලට දාලා වැරද්දක් තියෙන නිසා G1 වලට G නෝට් වලට යවනවා. වැරද්ද හදන්න පුළුවන් නම් ඒ වැරද්ද හදලා යාට නැවතාවතාව මෙතෙන්ට මේ සෛල චක්‍රයට ඉන්න ඉඩ දෙනවා. හරිද? ඊගාර G නෝට් වලට යන්න යවන්න ඊගාව හේතුව තමයි එයා තවදුරටත් බෙදෙන්නේ නැති සෛල. හරිද? නොබෙදෙන සෛල. උදාහරණ තමයි පේශි සෛල සහ ස්නායු සෛල. ඒ වගේ දැන් මෙතන තව జాතියක් තියෙනවා. අපි දැන් ඇත්තට මෙහෙම ගත්තොත් අපේ ඇඟේ තියෙන සෛල අපිට වර්ග 3කට බෙදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අඛණ්ඩව බෙදෙන සෛල. උදාහරණයක් විදිහට අපේ හැමේ තියෙන අපිච්ඡේද සෛල. හරිද? අපිච්ඡේද සෛල ගොඩක් විදිහට ගොඩක් එහෙම තමයි අපිච්ඡේද සෛල. හරිද? අඛණ්ඩව බෙදෙන අලුතෙන් 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 සෛල හද හද දුවිතෘ සෛල හද හද අඛණ්ඩව මේ සෛල චක්‍රය ගමන් කරනවා. හරිද? එයාලගේ වැරද්දක් නැත්නම් හරිද? මේ ජී නෝට් අවදි විතර දාලා එයා එතන තියන් ඉන්නේ. අලුතෙන් හැමතිස්සෙම යාට මේ සෛල චක්‍රය යන්නේ අවස්ථාව දීලායි තියෙන්නේ. එයා පිච්චද සෛල. එයා තමයි අඛණ්ඩව බෙදෙන්නේ. හරිද? තව සමහර සෛල ඉන්නවා මේ වගේ. පේශි සෛල, ස්නායු සෛල. ඒවා කවදාවත් බෙදෙන්නේ නැහැ. හරිද? එයාලා ඒක උත්තර විශේෂණා ඉන්නේ කවදාවත් ආයේ බෙදෙන්නේ නැහැ. මරුණුත් මරුණම තමයි අලුතෙන් හදන්නත් බැහැ. හරිද? තව සමහර සෛල జాතියක් ඉන්නවා. උදාහරණව අක්මා සෛල වගේ ඒවා. එයාලා සාමාන්‍යයෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ තැන තමයි ඉන්නේ. G නෝට් වල තමයි යා ඉන්නේ. හරිද? අක්මා සෛල කියන්නේ සාමාන්‍යයෙන් ජී නෝට් වල. හැබැයි යාට බෙදෙන්න ඕන කියලා හිතුනොත්, ඒ කියන්නේ බෙදෙන්න ඕන අවස්ථාවක් ආවොත්, යාට මෙන්න මේ සෛල චක්‍රය සම්පූර්ණ කරලා අලුතෙන් සෛල හදන්නත් පුළුවන්. තේරුණාද? දැන් ඔයාලා අහලා තියෙනවනේ අර මේ අක්මාවේ දැන් අක්මාව අපි බද්ධ කරන්නේ. හරි, අක්මාව බද්ධ කරද්දි මොකද කරන්නේ? අපි අර ඒ වගේ මේ අක්මායි කොටසක් තමයි බද්ධ කරන්නේ. හරිද? ඒ කොටස බද්ධ කරාට පස්සේ දැන් මේ වගේ පොඩි අක්මා කොටසක් නම් අපි යාට බද්ධ කරන්නේ මේකේ තියෙන සෛලද මුලින් හිටියේ G නෝට් වලනේ කියන බෙදෙන්නේ නැති අවස්ථාව තමයි මෙයා හිටියේ දැන් මේ චූටි කැල විතරක් තිබිලා මදිනේ බද්ධ කරාට පස්සේ මේ සෛල වලට පුළුවන් ගුණණය වෙලා ගුණණය වෙලා මේ වගේ සම්පූර්ණ අක්මාවක් වාටපත් වෙන්න තේරුණා එතකොට එයා එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ ඒ සෛල G නෝට් වල ඉඳලා ඒ අර ඔය මේ අවශ්‍යතාවයේ මත නැවතවතාවක් සෛල චක්‍රය සම්පූර්ණ කරන අවස්ථාවට ඇවිල්ලායි තියෙන්නේ තේරුණාද අන්නේ වගේ සෛල වර්ග තුනක් තියෙන ඇත්තටම අපි ජී සෛල වගේ හැමතිස්සෙම බෙදෙන ඒවා මේ වගේ අවශ්‍යතාවයක් ආවහම විතරක් බෙදෙන ඒවා ඒ වගේ ඊට පස්සේ මෙන්න පේශි සෛල ස්නායු සෛල වගේ කිසිම අවස්ථාවක බෙදෙන්න බැරි ඒවා හරිද දැන් heart attack එකක් ඇවිල්ලා heart එකේ තියෙන heart පේශි සෛල මැරිලා ගියත් එයාට අලුතෙන් බෙදෙන්න බෑ දැන් අවශ්‍යතාවය තිබුණාට අලුතෙන් බෙදිලා සෛල හදන්න බෑ මැරුණොත් මැරුණා තමයි හරිද අන්නේ වගේ අවධියක් තමයි මෙන්න මේ G note අවධිය කියලා කියන්නේ තියෙනවාද? එතකොට G නෝට් වලට ඇින්නේ මෙන්න මේ G1 වල ඉඳන්. හරි. හරි. එතකොට එන්න ඔය ටික තමයි අපි මේ සෛල චක්‍ර පිරික්සුම් ස්ථාන කියන එක යටතේ දැනන් ඉන්න ඕනේ. හරිද? හරි. එතකොට මෙතන ඔයාලගේ MCQ වල අහන වැදගත් පොයින්ට් එකක් තමයි MCQ වාක්‍යයක් විදිහට දෙනවා මිනිස් දේහයේ තියෙන බහුතරයක් සෛල තියෙන G නෝට් අවදීද කියලා. හරිද? එහෙම කිව්වොත් ඒ වාක්‍යය හරි. තේරුණාද කියන්නේ අපේ ඇඟේ තියෙන බහුතරය සෛල තියෙන මෙන්න මේ G නෝට් අවදී. හරිද? අඛණ්ඩ සෛල චක්‍රය ගමන් කරන්නේ G නෝට් අවදී තමයි
මිනිස් දේහයේ තියෙන බහුතරයක් සෛල තියෙනවා. හරි. ඊගාට දැන් අපි බලන්න ඕනේ සෛල චක්‍රයේ ඉස්සරහට එන්නේ මොකද්ද කියලා. දැන් මේනක අපි කතා කරේ මෙන්න මේ අන්තර් කලාව ගැන, G1S, G2 ගැන. එහෙනම් සෛල ඊගාට යන්න ඕනේ M කලාව. එහෙම නැත්නම් අනුනන කලාව කියන එකට. හරි. එතෙන්ට ගියාම මෙන්න මේ M කලාව කියන එකට එක අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. හරිද? මේ M කියන එක මේක තියෙන ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි මෙන්න මේ කියන්නේ අනුනන කලාව. අනුනන කලාව නේ, අනුනනය. හරිද? අනුනනය. හරි. ඊගා එක තමයි සෛලප්ලාස්ම විභාජනය. හරිද? මේ කියන්නේ M කියන කලාව අපිට ඒ වගේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලගෙන් මෙන්න මේ අනුනනේ අනු කුමක්ද කියලා අහන, කියන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්න වලදී එහෙම අහන, අනුනනේ අනු කුමක්ද කියලා. හරිද? එතකොට සමහර ළමයි ලියන එකක් තමයි එක් මාතෘ සෛලයක් බෙදලා ඊට සරසමන දුහිතෘ සෛල දෙකක් නිපදවීම. හරිද? සමහර ළමයි එහෙම ලියනවා. නමුත් එහෙම ලිව්වට ඒක හරියන්නේ නැහැ. ඒක වැරදි ඇත්තටම. හරිද? අනුනනේ කියලා කියන්නේ සෛල විභාජනය නෙමෙයි. අනුනනේ කියලා කියන්නේ නැෂ්ටි විභාජනය වීම. හරිද? ඔයාලා රිසෝස් බුක් එකේ බලුවොත් ඒකත් ඒ විදිහේ තමයි තියෙන්නේ. හරිද? මොකද අපි සෛල විභාජනය කියන එක වෙන්නේ ඇත්තටම يعني මාතෘ සෛලයකින් දුහිතෘ සෛල දෙකක් නිපදවීම කියන එක ඇත්තටම වෙන්නේ මෙන්න මේ සෛල විභාජ සෛල ක්ලාස් විභාජනයේ පස්සේ. හරිද? අනුනනේ කියන කේද වෙන්නේ මෙතන තියෙන මෙන්න මේ මාතෘ නැෂ්ටිය දුහිතෘ නැෂ්ටි දෙකක් බවට විභාජනය වෙන එක. තේරුණාද? එහෙනම් ඇත්තටම අනුනනේ කියන කේ අනුනනේ කියලා කියන්නේ මොකක්ද? එක් මාතෘ නැෂ්ටියකින් ඊට සරසමන දුහිතෘ නැෂ්ටි දෙකක් නිපදවීමේ ක්‍රියාවලිය තමයි අපි මේ අනුනනේ කියලා කතා කරන්නේ. හරිද? ඒත් ඕක අපි මේ කියන ගත්තට පස්සේ ඔය මං කිව්වේ මොකද්ද කියන එක තවදුරටත් ඔයාලට හොඳට තේරෙයි. හරි. එතකොට මෙන්න මේ අනුනනේ කියන එක අපි ආපහු බෙදනවා ප්‍රධාන කලා පහකට. තේරුණාද? අනුනනේ කියන එකත් අපි ප්‍රධාන කලා පහකට බෙදනවා. ඒ කියන්නේ දැන් මේනකන් අපි සෛල චක්‍රයේ ආවේ මුලින් අන්තර් කලාව කියන එක කතා කරා. ඒකෙ තිබ්බා G1 SG2. හරිද? ඊගාර් මෙතන තියෙන අනිත් ප්‍රධානම කලාව M කලාව, එහෙම නැත්නම් අනුනන කලාව කියන එක. හරිද? අනුනන කලාවේ තියෙන ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි අනුනනය. ඊගාට සෛල ප්ලාස්ම විභාජනය. හරිද? අනුනනය කියන එකේ තමයි මේ මාතෘ නැෂ්ටියෙන් දුහිතෘ නැෂ්ටි දෙකක් හැදෙන්නේ. හරි? සෛල ප්ලාස්ම විභාජනයේ පස්සේ තමයි මාතෘ සෛලයෙන් දුහිතෘ සෛල දෙකක් හැදෙන්නේ. තේරුණාද? ඒක බලමු අපි ක්‍රියාලියත් එක්ක. ඊගාට දැන් මම මෙතන කියමු මොකක්ද? මේ අනුනනය කියන එකේ තියෙනවා ආය අවදි පහක්. ඒ කලා පහක් තියෙන පළවෙනි එක තමයි ප්‍රාක් කලාව. ඊගාට පූර්ව යෝග කලාව, නැත්නම් පෙර යෝග කලාව. හරිද? ඊගාට යෝග කලාව, ඊගාට වියෝග කලාව, ඊගාට අන්ත කලාව. හරිද? ප්‍රාක් කලාව, පෙර යෝග කලාව, යෝග කලාව, ඊගාට වියෝග කලාව, අන්ත කලාව සහ අන්තිමට ඊට පස්සේ එකකින් අන්ත කලාව ආවා කියන්නේ අනුනනය ඉවරයි. ඊට පස්සේ සෛල ප්ලාස්ම විභාජනය. හරි. එතකොට දැන් ඔය එක එකක් ඇතුලේ වෙන සිද්ධි ටික අපි දැනන් ඉන්න ඕනේ. හරිද? දැන් ඒ ගැන අපි කතා කරලා බලමු. හරි. එතකොට මම මේ දැන් අඳින්න යන්නේ මෙතන අනුනනය කියන එක පටන් අරගෙන අනුන කලාවේ අනුනනය කියන එකේ පළවෙනි කලාව ක්‍රාක් කලාව. හරි. ක්‍රාක් කලාවේ සෛලයේ තියෙන මෙන්න මේ වගේ. හරිද? මේක අපි දැන් පීරෙන් පීර ගොඩනගා යන්න. හරිද? තොන් මුලින්ම
මේදී මම මේක අඳිනවා නැෂ්ටි පටලේ ඊට පස්සේ දැන් මෙතන G2 වලට එද්දී හැමතිස්සෙම මේ හැම අවස්ථාවෙදිම තිබ්බේ මොනවාද ක්‍රොමැටින් නේ තිබ්බේ DNA histone protein එක මැදිලා ක්‍රොමැටින් කියන තත්ත්වය තමයි තිබුණේ හරිද හැබැයි දැන් මේ අනුරණේ කියන කේදී වෙන්නේ මොකද්ද නැෂ්ටි විභාජනය එහෙනම් නැෂ්ටි විභාජනයේ වෙද්දී අපි දැන් මේ එක නැෂ්ටියක් විභාජනෙලා දෙවිතුරු නැෂ්ටි දෙකක් හැදෙන එකනේ මං කිව්වේ නැෂ්ටි විභාජනය කියලා එහෙනම් විභාජනයේ වෙද්දී එක නැෂ්ටියකට අපි යවන්න ඕනේ මේ අපි මෙතන අලුතෙන් හදාගත්ත DNA පිටවත් ටික තේරුණාද මේ මේ DNA ටික එක නැෂ්ටියක තියෙනවා කලින් තිබුණු DNA ටික අලුතෙන් හදාගත්ත DNA පිටවත් ටික අර අලුතෙන් හැදෙන නැෂ්ටියට අපි දෙන්න ඕනේ තේරුණාද හරි එතකොට එහෙම යවන්න නම් DNA ටික වෙන් කරලා යවන්න නම් ওই නැයි කියන හැදෙන නැෂ්ටි දෙකට ඒවා මේ වගේ මේ නූල් නූල් තිබිලා හරියනවාද නෑ දැන් අපි උදාහරණයක් විදිහට හිතන්න මෙයාගේ නිකන් නූල් බෝල් නූල් බෝල දෙකක නූල් තියෙනවා ඒක නිකන් එකට පැටලිලා තියෙන්නේ හරි එතකොට ඕක හරියට වෙන් කරලා යවන්න බෑනේ හරි එහෙනම් මෙයාගේ මේ තන්තුමය අවස්ථාවේ තියාගෙන අපිට ওই DNA හරියට වෙන් කරලා යවන්න බෑ නැෂ්ටි දෙකකට හරිද එහෙනම් මොකද වෙන්න ඕනේ ওই තන්තුමය අවස්ථාව ඒ කියන්නේ ක්‍රොමැටින් විදිහේ තියෙන DNA ටික අපි වර්ණ දේහය බවට පත් කරගන්න ඕනේ ඒ කියන්නේ ඒකට අපි කියනවා වර්ණ දේහය ඒ කියන්නේ ක්‍රොමැටින් ඝන වෙලා වර්ණ දේහය හදනවායි කියලා හරිද ඔයාලා වර්ණ දේහය කියන එක අහලා තියෙනවනේ හරි අපි වර්ණ දේහය පෙන්වන්නේ කොහොමද මෙන්න මේ වගේ මේකනේ ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය වර්ණ දේහය කියන එක හරි ඇතර මේ වර්ණ දේහය හැදලා තියෙන්නේ කොහොමද ඕක හැදලා තියෙන්නේ මෙන්න මේ මං ඇඳ ක්‍රොමැටින් තවදුරටත් ඝන වෙලා තේරුණාද ඇතර මේ වර්ණ දේහයක තියෙන්නේ මොකද්ද මෙන්න මෙයාගේ DNA අනුව හරිද අපි අර කතා කරන දිත්ත හෙලික්සිය දිත්ත දාම DNA අනුව මේවාගේ හිස්ටෝන් ප්‍රෝටීන එක්කත් එකතු වෙලා එයාගේ මෙතන තවදුරටත් තව ප්‍රෝටීන වර්ගයක එකතු වෙනවා හරිද මේකත් වලින් කියන්නේ හරියටම අණු විද්‍යාවයි හරි එයාගේ DNA අනුවත් තමයි හොඳට ඇසිරිලා හොඳට පැක් වෙලා මේ අපි කතා කරන අර අපි අපිට ඇහැට පුරුදු මෙයාගේ වර්ණ දෙහේ බවට පත් වෙන්නේ හරිද එතකොට දැන් එහෙනම් දැන් අපි කියනවානේ මේ මිනිසාගේ දෛහික ශෛලයේ වර්ණ දෙහ කීයක් තියෙනවද 46ක් තියෙනවානේ මෙයාගේ වර්ණ දෙහ 46ක් තියෙනවා එහෙනම් වර්ණ දෙහ 46 තියෙන ඇත්තට මොනවාද මෙයාගේ DNA අනු 46ක් තියෙනවා දිග DNA අනු 46ක් තමයි තියෙන්නේ වෙන වෙනම ඒතොර ඒවා හොඳට පැක් වෙලා තමයි මේ වර්ණ දෙහ 46ක් හැදලා තියෙන්නේ හැදෙන්නේ මිනිස්සුන් කියලා හරි හරි එතකොට මෙන්න මේ කියන ඔය ලස්සන අපිට හුරු කුරුදු වර්ණ දෙහේ බාට උකපත් වෙන්නේ සෛල විභාජනය වෙන අවස්ථාවේදී මෙන්න මේ ක්‍රාක් කලා කියන කේ තමයි ඕක වෙන්නේ තේරුණාද ඒ වෙනකන් ඕවා තියෙන්නේ මෙන්න මේ ක්‍රොමැටින් විදිහට තන්තුමය අවස්ථාවේ හරි එතකොට මේ කියන දේ හරියටම තේරුම් ගන්න ඕනේ හරිද මොකද දැන් මෙතන ඉහන් මේක තේරුම් ගත්තේ නැත්නම් ඊගාට අනුනනේ ඊගාට ඌනනේ යද්දි හැම හොඳටම ඕක පටලවා ගන්න හරිද උගමන් තව ටිකක් කියන නිසා කියන්නම් දැන් අපි මෙහෙම ගමුකෝ හිතන්නකෝ මේ තියෙන්නේ මිනිසාගේ දෛහික සෛලයක් කියලා දීගුණ දේහ සෛලයක් හරිද එහෙනම් වර්ණ දෙක කීයක් තියෙනවද 46ක් වර්ණ දෙක තියෙනවානේ හරි වර්ණ දෙක 46යි හරිද ඒ කියන්නේ මෙන්න මේ වගේ කෑලි ඔය වගේ මේ වගේ ඒවා 46ක් තමයි තියෙන්නේ හරි මං ඇඳුම් මේවා 46ක් අඳින්න ඕනේ එක එක සයිස් එකකින් තියෙන්නේ හරි එතකොට දැන් මං ඉස්සලවාට කිව්වා හැබැයි මේ විභාජනය වෙන්නේ නැති අවස්ථාවේදී මේවා තියෙන්නේ කොයි විදියටද මෙන්න මේ ක්‍රොමැටින් විදියට තේරුණාද ඇත්තටම දැන් මම හරි විදියටම මෙතන අඳිනවා නම් විභාජනය නොවන මිනිසාගේ දේහ ශෛලයක මෙන්න මේ වර්ණ දෙය 46 තියෙන්නේ කොහොමද මම අර කලින් කිව්වා වගේ DNA අණු 46ක් විදියට තමයි තියෙන්නේ يعني මෙන්න මෙයාගේ දැන් මෙයාගේ දිත්ත දාම DNA අණු 46ක් කොහොමද තියෙන්නේ හරිද ඒ වාර හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක බැඳිලා ක්‍රොමැටින් කියන සංකීර්ණේ ක්‍රොමැටින් විව හදාගෙන ඉන්නේ හරිද ඒ කියන්නේ දැන් අපි ගොඩක් රූපවලදී සමහර වෙලාවට අපි මෙහෙම ඇඳලා පෙන්නනවා මේ වන් දෙ තීන් මෙන්න මේ විදිහටයි කියලා නමුත් ඒ අපේ ලේසියට දැන් මෙයාගේ මෙයන් නූල් කැලි 46ක් අඳිනවට වඩා මේක ඇඳව නිකන් ලේසියිනේ එතන අන්නේ ඒ හින්දායි එහෙම කරන්නේ අපි හරිද නමුත් එහෙම ඇඳා කියලා ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ දැන් සරි විභාජනය කරන අතර පස්සේ ඔය වර්ණ දෙහ තියෙන කොයි විදියටද
මෙන්න මේ ක්‍රොමැටින් කියන විදිහට තමයි තියෙන්නේ. තේරුණාද? එහෙනම් මෙතනින් පස්සේ ඔයාලා රුගන්ගේ රූපය දැක්කොත් එතන තියෙන දේ තේරුම් ගන්න. නමුත් මෙතන මේ කියන දේ හරියට ඔයාලා දැනන් ඉන්න ඕනේ. අපි අඳින්නේ එහෙම පෙන්වන්න ලේසියට. හරි. හරි. එතකොට මේ වගේ ක්‍රොමැටින් ගන්න වෙලා වර්ණදේපටපත් වෙන්නේ මෙන්න මේ ප්‍රාක් කලාවේදී. හැබැයි ප්‍රාක් කලාවට එනකොට පොඩි වෙනසක් එනවා ඔන්නෝයේ වර්ණදේහවල. දැන් එතන තියෙන්නේ මෙන්න මේ විදිහ එකක් නෙමෙයි. මෙන්න මේ වගේ තව කෑල්ලක් ඕකේ තියෙනවා. තේරුණාද? මෙන්න වගේ තව කෑල්ලක් තියෙනවා. හරි. හැබැයි දැන් මුලින් තිබුණේ මෙන්න මේ වගේ ඕක. හරිද? මෙන්න මේ වගේ තමයි ඕක මුලින් තිබ්බේ. හරිද? ඇයි එහෙනම් මෙතන දැන් මේ අලුතෙන් කෑල්ලක් එකතු වෙලා තියෙන්නේ? එකතු වෙන්න හේතුව තමයි මෙතෙන්දී අපි DNA පිටපත් කරගත්තා නේද? අපි මෙතන තිබුණු DNA හැම එකකින්ම සරසම්වන පිටපතක් හදාගත්තා නේ. දැන් මෙතන DNA කෑලි 46ක් නම් තිබුණේ. මෙතෙන්ටදී මොකද වුනේ? DNA කෑලි 92ක් තියෙන්න ඕනේ. 46 2 92යිනේ. හරි. 92ක් තියෙන්න ඕනේ. තේරුණාද? එතකොට මේ හැම DNA එකකම පිටපතක් ගන්න හදාගත්තා නේ. එහෙනම් මොකද වෙන්නේ මේ වගේ කැලේ උනේ තිබුණේ 46යි. අපි දැන් මෙහිගින්ම අලුතෙන් පිටපතක් හැදිලා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හැදෙන අලුතෙන් හැදෙන පිටපත තමයි මෙන්න මේ විදියට අපි අර අතෙන් ඇඳලා තියෙන්නේ. තේරුණාද? එතකොට මේ කැලේ දෙක මොකද වෙන්නේ? සර්වසම වෙන්න ඕනනේ. මොකද අලුතෙන් හැදෙන DNA අණු දෙක සර්වසමයි. එහෙනම් මේ අලුතෙන් හැදෙන කැලේ දෙකත් මොකද වෙන්නේ? සර්වසමයි. තේරුණාද? එතකොට අපි ඒවට කියනවා මොනවාද? සහෝදර වර්ණ දේහාංශ කියලායි කියන්නේ. හරිද? මේ තියෙන්නේ මේ වර්ණ දේහයේ තියෙන එක සහෝදර වර්ණ දේහාංශය. මේ තියෙන්නේ අනිත් සහෝදර වර්ණ දේහාංශය. හරිද? හරිද? මෙන්න මේ දේවල් ටික හරියට පුදුම විදිහට ළමයි පටල ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ සම්පූර්ණ එකට අපි කියන්නේ මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ එකට අපි කියන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත වන වර්ණ දේහයක්. තේරුණාද? ඒ කියන්නේ මෙතන දැන් මෙතන තියෙන වර්ණ දේහ දෙකක් නෙමෙයි. මෙතන තියෙන වර්ණ දේහ එකයි. තේරුණාද? දැන් ඒ කියන්නේ දැන් මුලින්ම එහෙමනේ තිබුණේ. ඊතන මුලින්ම සෛලිය තිබුණේ මෙන්න මේ වගේ එකක් කියලා නේද? එක වර්ණ දේහය ඉතින් සෛලිය තියෙන කෙනා හිතන්නකෝ 46 මතක කරන්නකෝ. හරි එකයි තියෙන්නේ. එතකොට මෙතන වර්ණ දේහ කීයද එහෙනම්? දැන් වර්ණ දෙහ එකයි හරි. වර්ණ දෙහ එකයි. ඊගාවට මේ වර්ණ දෙහේ තිබුණු DNA අනු දැන් මෙතන DNA ත් එකයි නේද හරි? DNA ත් එකයි. S අවදීදී DNA ප්‍රතිවල තුනානේ. ඒ නිසා යා සරසම් පිටපතක් හදාගත්තා. ඒ නිසා දැන් මෙතන DNA අනු දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඕක යනවා මෙන්න මේ ප්‍රාක් කලාවට. ප්‍රාක් කලාවට යනකොට ක්‍රොමැටින් ගන්න වෙලා මේ වර්ණ දෙහ වලට පත් වෙනානේ. හරිද? පත් වෙනකොට මෙන්න මේ වගේ තනියෙන් හිටපු මේ වර්ණ දේහ කෑල්ලට තව අලුතෙන් එකක් එනවා. ඒකට අපි කියනවා සහෝදර වර්ණ දේහාංශය කියලා. හරිද? එතකොට දැන් මෙතන වර්ණ දේහ කීයක් තියෙනවද? වර්ණ දේහ දෙකක්ද තියෙන්නේ? වර්ණ දේහ දෙකක් නෙමෙයි, ඒත් තියෙන්නේ එක වර්ණ දේහයයි. තේරුණාද? මෙතන තියෙන්නේත් එකයි. මෙතන තිබුණුත් එක වර්ණ දේහයයි. මෙතන තිබුණුත් එක වර්ණ දේහයයි. තියෙන්නේත් එක වර්ණ දේහයයි. තේරුණාද? එතකොට මේ කැලේ දෙකක් තියෙන්නේ. හරි කැලේ දෙකක් තිබුණා කියලා අපි ඒක වර්ණ දේහ විදියට සලකන්නේ නැහැ. තේරුණාද? මේ අලුතෙන් මේ තියෙන කැලේ දෙක එක වර්ණ දේහයක තියෙන වර්ණ දේහාංශ. තේරුණාද? එතකොට මේ වර්ණ දේහ අපිට හඳුන්වන්න පුළුවන් මොකක් කියලාද? සහෝදර වර්ණ දේහාංශ. හරිද? දෙකකින් සමන්විත වෙන සමානිත වෙන වර්ණ දේහයක්. හරිද? හැබැයි ඒකෝට මෙතනට යන්නේ සෛලේ වර්ණ දේහ ගන්න දෙගුණුනේ නැහැ. දැන් මිනිසාගේ සෛලයක් නම් මෙතන තිබුණේ වර්ණ දේහ 46යි පටන් ගද්දි මෙන්න මේ ප්‍රාක් කලාවට ඇවිල්ලා මෙතන එදිත් තියෙන්නේ වර්ණ දේහ 46යි. හැබැයි මෙතන තිබුණේ මෙයාගේ නිකන් තනි වර්ණ දේහ 46ක්. මෙතනට එදි තියෙන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත වෙන
වර්ණ දේහය 46ක්. හරිද? හැබැයි DNA ප්‍රමාණය මොකදුනේ? DNA දෙගුණුණානේ. මෙතන DNA ප්‍රමාණය වගේ දෙගුණයක් DNA මෙතන දැන් තියෙනවා. හරිද? ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. ඒතොර ප්‍රාක් කලාවේදී වෙන පද ප්‍රධාන වැදගත්ම දේ තමයි මොකද්ද? මේක තියෙන ක්‍රොමැටින් ගන්න වෙලා මෙන්න මෙයාගේ වර්ණ දේහ බවට පත් වෙන එක. මොකද වර්ණ දේහ හදාගත්තේ නැත්නම් ඕක අපිට ලස්සන්ට නෙෂ්ටි දෙකකට බෙදලා දෙන්න බෑ. හරි. ඒක තමයි පළවෙනි දේ. ඊගාවට ඔයාලා මෙන්න මේ වර්ණ දේහ ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒතොර මේ තියෙන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙක. ඔයස්ගෙන සහෝදර වර්ණ දේහාංශ දෙක මෙන්න මේ සෙන්ට්‍රුමේ මේ මැද හරියේදී මින්කට අපි කියන්නේ වර්ණ දේහේ තියෙන සෙන්ට්‍රුමීරය කියලා. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ වර්ණ දේහේ තියෙන සෙන්ට්‍රුමීරය. හරි. එතකොට මේ සෙන්ට්‍රුමීරය කියන ප්‍රදේශයේදී මේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකට අලවලා තියාගන්නේ කොහෙසින් කියන ප්‍රෝටීනෙ. හරිද? ඇත්තටම මෙතන ගත්තොත් මෙන්න මේ දෙන්න අතර මෙහෙම ප්‍රෝටීනයක් තියෙනවා. හරි. ඔය ප්‍රෝටීනෙන් තමයි සහෝදර වර්ණ දේහාංශ දෙක එකට සෙට් කරලා තියන්නේ. ඒකට අපි කියන්නේ කොහෙසින් ප්‍රෝටීනය කියලා. හරිද? ඊගාට මේ ප්‍රාක් කලාව වෙනකොට දැන් මෙන්න මේ වර්ණ දේහය අපිට ආලෝකන්නේෂයෙන් බලා ගන්න පුළුවන් ගන්නට එනවා. එතන දැන් ඉස්සල්ලා මේ තිබුණේ ක්‍රොමැටින්නේ. ක්‍රොමැටින් කියන ඒවා ආලෝකන්නේෂයෙන් බලන්න බෑ. ඒවා බලන්න පුළුවන් එන්නේ ඉලෙක්ට්‍රෝනන්නේෂයෙන්. හරිද? හැබැයි ක්‍රොමැටින් ටික ගන්න වෙලාව වර්ණ දේහ හදනකොට, ඒ කියන්නේ මේ ප්‍රාක් කලාව වෙනකොට අපිට මේ වර්ණ දේහ ආලෝකන්නේෂයෙන් බලා ගන්න පුළුවන් ගන්නට එනවා. තේරුණාද? අන්න ඒක තව වෙනස්කමක් මෙතනද මේ ප්‍රාක් කලාවයිද වෙන. එතකොට දැන් මම මේ කතා කරන වර්ණ දෙහ ටික මේක අඳිනවා නම් මම අඳින්න ඕනේ කොහෙද? මෙන්න මේ නෙෂ්ටි ඇතුලේ නේ අඳින්න ඕනේ. මොකද ක්‍රොමැටින් තිබුණේ නෙෂ්ටි ඇතුලේනේ. මම වර්ණ දෙහ අඳින්නත් ඕනේ නෙෂ්ටි ඇතුලේ. හරිද? එතකොට මගේ ලේසියර මම වර්ණ දෙහ දෙකක් විතරක් ඇඳ ගන්නවා. හරිද? මේ වගේ. හරි. ඔන්නම වර්ණ දෙය. හරි. එතකොට මේ හැම එකක්ම සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත වෙන වර්ණ දෙය. හරි. එතකොට මේ කීගාවට නැෂ්ටි කාවට මොකද වෙන්නේ? දැන් මම මෙතන නැෂ්ටි කාවක් අඳින්නේ නැහැ. තේරුණාද? නැෂ්ටි කාවක් මෙතන මම අඳින්නේ නැහැ. නිකන් ඩොට් ටිකක් දාලා නිකන් පෙන්නනවා. අර කලින් තිබුණා කියන එකක් ගන්න. හරිද? එතකොට නැෂ්ටි කාවට මොකද වෙන්නේ? ප්‍රාක් කලාවට එනකොට නැෂ්ටි කාව පේන්නේ නැතිලා යනවා. ඒ කියන්නේ ඒක නොපෙනී යනවා නැෂ්ටිකාව. හරිද? ඒකට හේතුව මොකක්ද? මේ සෛලයේ තවදුර නැෂ්ටිකාවකින් ප්‍රයෝජනයක් නැහැ. හරිද? නැෂ්ටිකාවෙන් කරු ප්‍රධානම කෘත්‍ය මොකක්ද? RRNA සහ රයිබෝසෝම් වල උපේකක හදුවා නේද? හරි. ඒ කියන්නේ රයිබෝසෝම් උපේකක හදන එක තමයි ප්‍රධානම කාර්යයක් ඔය නැෂ්ටිකාවෙන් කරන. හරි. රයිබෝසෝම් ඕන වෙන උනාටද ප්‍රෝටීන් සංශ්ලේෂණය කරගන්න. හරිද? ඔයාලා මතකද දැන් මම ඉස්සෙල්ලා කිව්වා අනුනන කලාවේදී සෛලයේ ප්‍රෝටීන් සංශ්ලේෂණයක් වෙන්නේ නැහැ කියලා. හරිද? අනුනන කලාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ඔක්කොම ටික G2 වලදී හදනවායි කියලා කිව්වා නේද? හරිද? එහෙනම් අනුනන කලාව ඇතුළේ ප්‍රෝටීන් සංශ්ලේෂණයක් වෙන්නේ නැත්නම් තවදුරටත් රයිබෝසෝම හදන්න ඕනේ නැහැ. රයිබෝසෝම හදන්න ඕනේ නැත්නම් අවුල නැෂ්ටිකාවක් තියාගෙන ඉන්න මේක ඇතුළේ වැඩක් නැහැ. තේරුණාද? අනිත් එක මේ වර්ණ දේවලට හරියට හැසිරෙන්නේ මේක ඇතුළේ ඉඩ ඕන නැහැ. කියන්නේ මේ ක්‍රොමැටින් විදිහට තියනට වඩා වර්ණ දේහ වලට පත්ෙත් මේ විශාලත්වය ටිකක් වැඩි වෙනවා. තේරුණාද? ක්‍රොමැටින් විදිහේ තියෙන නූල් ගොඩක්නේ. නූල් ගොඩ ඝනකම් වෙච්ච මේ වගේ විවිධතාවයේ මෙයාට තව වැඩිපුර ඉඩ ඕන වෙනවා. ඒක තව හේතුවක්. හරි. දන්නේ නැහැ ඒ කියන හේතු නිසා මොකද වෙන්නේ? මේ නැෂ්ටිකාව මේක ඇසේ තියන් අපිට වැඩක් නැහැ. එහෙනම් ප්‍රාක් කලාවේදී වෙන තව වැදගත් දෙයක් මොකක්ද? නැෂ්ටිකාව අතුරුදහන් වෙලා යනවා. තේරුණාද? ඒක තව එක වැදගත් දෙයක්. නැෂ්ටිකාව අතුරුදහන් වෙලා යනවා. ඊගාවට අපිට මෙන්න මේ වර්ණ දේහ සෛලයේ දෙපැත්තට බෙදලා දානකොට වැදගත් වෙන ව්‍යුහයක් තියෙන එකට අපි කියන්නේ තරකුව කියලා. හරිද? අනේ තරකුව හැදෙන්න පටන් ගන්නෙ මෙන්න මේ ප්‍රාක් කලාවේදී. හරිද? එහෙනම් ප්‍රාක් කලාවේදී නීගා වැදගත් දේ මොකක්ද? තරකු උපකරණය කියලා තෝරු කියන අපි. හරිද? තරකු උපකරණය හදනවා. ඒක හැදෙන්නේ මෙන්න මේ විදිහට. ඒක හදන්න ඕනේ කේන්ද්‍රික කේන්ද්‍ර දේහ දෙකක්. හරිද?
කේන්ද්‍රිකාවක් සහ කේන්ද්‍ර දේහයක් කියන කේන්ද්‍ර දන්නවනේ කේන්ද්‍ර කේන්ද්‍රිකා දෙකක් ලම්බක කිව්වා තමයි කේන්ද්‍ර දේහය කියන එක හැදුනේ හරිද දැන් අපි G2 වලදී කේන්ද්‍ර දේහය දෙගුණ කරගත්තනේ දීකරණය වුණානේ හරිද එන්නේ දීකරණය වුණේ මෙන්න මේ තරුප උපකරණය හදන්න කේන්ද්‍ර දේහ දෙකක් ඕන නිසා කියනවාද මෙන්න මේ විදිහට එතකොට මේකේ තියෙන මෙන්න මේ කොටස් වලට මේවට කියන්නේ අපි මොනවද? හරුකු ශුත්‍ර නාලිකා. හරිද? ඒවා හරුකු ශුත්‍ර නාලිකා. ඊගාවට මේවා කේන්ද්‍ර දේහ. හරිද? ඊටසෝඩ් වෙනම කේන්ද්‍ර දේහෙන් එළියට නිකන් මේ කෙඳි කෙඳි වගේ ගිහිල්ලා තියෙන්නේ කේන්ද්‍ර දේහෙන් එළියට මෙන්න මේවා හරිද ඒවට අපි කියන්නේ තුරුව කියලා හරිද එතකොට තරුක ශුද්‍ර නාලිකයි කේන්ද්‍ර දේහයයි තුරුවයි කියන මෙන්න මේ ඔක්කොටම අපි පොදුවේ කියනවා තරුකුව එහෙම නැත්නම් තරුක උපකරණේ කියලා තේරුණාද හරි එතකොට ඔන්න ඔය කියන අස්කම් ටික තමයි ප්‍රාක් කලාවේදී ශෛලයක් ඇතුලේ ඉන්නේ. හරිද? මෙයා හැම MCQ වල අහනවා. ඒ කියන්නේ නෙෂ්ටිකාණු පිණි යන්නේ මොන කලාවේදී එහෙම අහනවා. දැන් අපි ඒක තර්ක කරලා ගත්තනම් හරි. මම අර කිව්වා වගේ නෙෂ්ටිකා තිබිලා තවදුරට වැඩක් නැහැ. අනිත් එක මෙයාට ඉඩ ඕනේ. එහෙනම් මුලින්ම එන්න ඕනේ නෙෂ්ටිකා අතුරුදහන් වෙලා යන එක. හරි. ඊගාවට මෙන්න මේ තර්කුවේ තියෙන මෙන්න මේ තර්ක ශුද්‍ර නාලිකා. එයා ටිකෙන් ටික දික් වෙන්න පටන් ගන්නවා. තේරුණාද? තර්කිතෙන් තර්ක ශුද්‍ර නාලිකා ටික ටික දික් වෙනවා. දික් වෙනකොට මොකද වෙන්නේ? මේ කෙළවර වල දෙකේ තියෙන කේන්ද්‍ර දේහ වලට මොකද වෙන්නේ? කේන්ද්‍ර දේහය සෛලයේ දෙපැත්තට ගමන් කරනවා නේද? ඒ කියන්නේ දැන් සෛලය මුලින්ම මේ කේන්ද්‍ර දේහ දෙක මේ හරිය තිබුණ කියලා හිතන්නකෝ. හරිද? මෙන්න මේ හරිය තමයි කේන්ද්‍ර දේහ දෙක මුලින් තිබුණ. මේ ඒ අතරමැද තියෙන තර්ක ශුද්‍ර නාලිකා දික් වෙන මොකද වෙන්නේ? කේන්ද්‍ර දේහ දෙක දෙපැත්තට උහු තල්ලු වෙලා යනවා. හරිද අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ සයිලිට් උමනාව තියෙන්නේ කේන්ද්ර දේහයක් මෙන්න මේ ද්‍රවයට යවන්න අනිත් කේන්ද්‍ර දේහය මේ ද්‍රවයට ප්‍රතිවිරුද්ධ වෙන ද්‍රවයට යවන්න තේරුණාද එහෙනම් මෙන්න මේ ප්‍රාක් කලාවේ දෙන තව එක වෙනස්කමක් තමයි මොකක්ද තර්කුව හදනවා හදලා තර්ක ශුද්‍ර නාලිකා දික්කීම මගින් මේ කේන්ද්‍ර දේහ දෙක ප්‍රතිවිරුද්ධ ද්‍රවවලට යැවීම ආරම්භ කරනවා හරි ද්‍රවවලට ගිහින් ඉවර වෙන්නේ නැහැ හරිද ද්‍රවවලට ගමන් කිරීම ආරම්භ කරනවා හරිද එතකොට ඔන්න ඔය කියන වෙනස්කම් ටික තමයි ප්‍රාක් කලාවේදී එන්නේ එහෙනම් අපි ඊගාට දැන් කතා කරන්න ඕනේ ප්‍රාක් කලාවෙන් පස්සේ සයිලේ එන්නේ పూర్ව යෝග කලාවට නැත්නම් පෙර යෝග කලාවට හරිද ඊගාට බලන්න ඕනේ පෙර යෝග කලාවේදී එන වෙනස්කම් ටික සයිලේ කියනවා ඊගාට දැන් මෙතන මෙන්න මේක දැන් තව මේ වර්ණ දෙහි තියෙන තව විශේෂයක් ඔයාලා ඉගෙන ගන්න ඕනි හරිද දැන් මෙතන ඉගෙන ගත්තා සහෝදර වර්ණ දෙහි ආශ්‍රයෙන් ගත්තා ඒ දෙක එකට බැඳලා තියා ගන්න කොහෙසින් ප්‍රෝටීන් කියන එක ඉගෙන ගත්තා හරිද එයාගේ මේ මැද තියෙන මෙන්න මේ ප්‍රදේශයට අපි කියන්නේ සෙන්ට්‍රොමීරය කියලා හරි සෙන්ට්‍රොමීරය කියන ප්‍රදේශයේම තියෙන තව ප්‍රෝටීන ව්‍යුහ දෙකක් ඒකට අපි කියන්නේ කයිනෙටකෝ කියලා හරිද කයිනෙටකෝ කියලායි කියන්නේ හරිද ඔන්න ඔය විදිහට කයිනෙටකෝ ප්‍රෝටීන් තියෙනවා මේ මෙන්න මේ මැද සෙන්ට්‍රොමීර ප්‍රදේශය හරි එතකොට මෙන්න මේ පෙර යෝග කලාවේදී මෙන්න මේ තියෙන තරුකුවේ තියෙන තරුක ශුද්‍ර නාලිකා ඇවිල්ලා මොකද වෙන්නේ මේ වර්ණ දෙහිේ තියෙන කයිනෙටකෝ වලට සෙට් වෙනවා හරිද මෙන්න මේ වගේ දැන් මෙතන ඕක මම මේ විදිහට ඇඳලා ගත්තොත් මෙහෙම කයිනෙටකෝ තියෙනවා ඒතකොට දැන් මේ කේන්ද්‍ර දේහ දෙක තාම මේ දැන් මේ පෙර යෝග කලාව අවස්ථාව වෙනකොටත් කේන්ද්‍ර දේහ දෙක සෛලී ඩ්‍රයිව් වලට ළඟා වෙලා නැහැ තාම යන ගමන් තමයි තියෙන්නේ ඒ කියන්නේ සෛලී හරියටම ඩ්‍රයිව් දෙක තමයි මේක හරි
තාම ද්‍රව දෙකට ළඟා වෙලා නැහැ දැන් මේ ගානට වගේ තමයි ඔය දෙන්න ඉන්නේ හරිද එහෙනම් තොරුව තියෙනවා හරි ඔන්න ඔය ගාන තමයි ඉන්නේ තාම ද්‍රව වලට ළඟා වෙලා නැහැ ද්‍රව දෙසට යාම පටන් ගත්තේ මෙතෙන්දී මෙයා තාම අතරමැද ඊකට අපි කතා කරන යෝග කලාවේ තමයි හරියටම ද්‍රවයට ළඟා වෙන්නේ හැබැයි මෙන්න මේ පෙර යෝග කලාවේදීම මේ තරුකේ තියෙන සමහර ශුද්ධනාලිකා ඇවිල්ලා වර්ණ දෙහිවල තියෙන කයිනටකෝ වලට සෙට් වෙනවා තේරුණාද දැන් මෙන්න මේ වගේ සමහර ශුද්ධනාලිකා වර්ණ දෙහිවල තියෙන කයිනටකෝ වලට ඇවිල්ලා සෙට් වෙනවා. සමහර ශුද්ධනාලිකා එහෙම සෙට් වෙන්නේ නැහැ. හරිද? හැබැයි එයාලා මොකද කරන්නේ? අර මේ වගේ සමහර ඒවා ප්‍රතිවිරුද්ධ ද්‍රවයෙන් එන ඉඳන් එන. දැන් මෙයාගේ මේ කේන්ද්‍ර දෙහි ඉඳන් එන ශුද්ධනාලිකාවත් එක්ක එකිනෙක සෙට් වෙලා අන්තර්ක්‍රියා කරනවා. හරිද? එතකොට මෙතන එනනම් මේ තර්කුවේ ඇත්තටම තර්ක ශුද්ධනාලිකා જાති දෙකක් තියෙනවා මෙතන දෙද්දී. එක జాතියක් තමයි වර්ණ දෙහිවල කයිනටකෝ වලට සෙට් වෙන තර්ක ශුද්ධනාලිකා. එයාට අපි කියනවා කයිනටකෝ ශුද්ධනාලිකා කියලා. කයිනටකෝ වලට සෙට් වෙනවා නම් කයිනටකෝ ශුද්ධනාලිකා කියලා කියනවා. අනිත් ඒවා කයිනටකෝ නුවණ ශුද්ධනාලිකා. තේරුණාද? හරි. එතකොට දැන් මේ කයිනටකෝ ශුද්ධනාලිකා වල කාර්ය තමයි අවසානයේ මේ වර්ණ දෙය ඔක්කොම ටික يعني මේ තැන් තැන් වල නැෂ්ටි ඇතුලේ තැන් තැන් වල විසිරලා යන වර්ණ දෙහි ටික ඔක්කොම මෙන්න මෙයාගේ එක තලයකට අරන් එන එක. හරිද? ඒතර ඔන්නෝ කියන තලයට අපි කියනවා යෝග කලා තලය. එහෙම නැත්නම් සමක තලය කියලා කියනවා. හරිද? ඔන්නෝ තලයට අරන් එන එක තමයි මෙයාගේ කාර්යය. හරිද? එතකොට ඔය කියන මෙතෙන්ට වර්ණදේ අරගෙන එන ක්‍රියාවලිය පටන් ගන්න කොහෙදිද පෙර යෝග කලාවේදී තේනවාද හරියටම වර්ණදේ ටික මේ සමක තලයට එන්නේ හරියටම මැද්දට ඇවිලුම හරි ගාන මැද්ද පිළියෙල වෙන්නේ යෝග කලාවේදී හරිද ඒක නම් මේකට යෝග කලා තලය කියලා කියන්නේ හරිද ඒතොර යෝග කලා තලය මත වර්ණදේ පිළියෙල වෙන්නේ හරියටම යෝග කලාවේදී හැබැයි ඒක පටන් ගන්න කොහෙදිද පෙර යෝග කලාවේදී තේරුණාද හරි හැබැයි දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වෙනකන් يعني ප්‍රාක් කලාවිද්දී මේ වර්ණ දෙහි තිබුණේ කොහෙද නැෂ්ටි නැෂ්ටි ඇතුළේනේ ඒ කියන්නේ මෙන්න මේ නැෂ්ටි පටලෙන් ආවරණය වෙලානේ තියෙන්නේ හරිද එතකොට නැෂ්ටි පටලෙන් ආවරණය වෙලා තියෙද්දී පුළුවන් ද මෙන්න මේ තර්ක ශුද්ධනාලිකාවලට මෙයාලගේ කයිනටකෝ වලට සෙට් වෙන්න එහෙම සෙට් වෙන්න බෑ නේද එහෙනම් මෙතෙන්දී මොකක්ද වෙන්න ඕනේ ওই නැෂ්ටි පටලෙ මිදවට්ටන්න ඕනේ තේරුණාද එහෙනම් නැෂ්ටි පටලේ මිදෙන ටීම් සිද්ධ වෙන කොයිද පෙර යෝග කලාව කියන කේදී හරිද ඒ කියන්නේ ඒක මම මේ මෙතනින් අඳින්න මේ විදිහට හරි ඊතන ඕ නැෂ්ටි තිබුණේ මේ හරියි කියලා මේ විදි නැෂ්ටිකාවක් නැහැ නැෂ්ටිකාව මෙතෙන්දී මෙතනලා ගියානේ හරිද නැෂ්ටි පටලේ මේ විදිහට තිබුණා මුලින් මේක ඇතුලේ වර්ණ දෙහි තියෙනවා මේ විදිහට හරි මේ ඒතොර මේ දෙපැත්තේ මේ එක එක සහෝදර වර්ණ දේහාංශවල කයිනටකෝ තියෙනවා කයිනටකෝ ප්‍රෝටීන හරිද ඔන්න ඔය දෙන්නේ තියෙනවා එතකොට දැන් අපිට ඕනේ මේ තර්පීතෙන් ශුද්ධනාලිකා ඇවිල්ලා මේ කයිනටකෝ වලට සෙට් වෙන්නයි යෝනි. හරිද? හැබැයි සෙට් වෙන්නේ බෑ මේ නැෂ්ටි පටලේ තියෙනකම්. හරි? එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ නැෂ්ටි පටලේ කෑලි කෑලි වලට කැඩලා යන්න ඕනේ. හරිද? ඉතින් නැෂ්ටි පටලේ කෑලි කෑලි වලට කැඩලා යන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ මෙතන රූපය ඇඳලා තියනවා වගේ මේක තියෙන ශුද්ධනාලිකා ඇවිල්ලා මේ කයිනටකෝ වලට සෙට් වෙනවා. මේකේ තියෙන ඒවත් මේ විදිහට සෙට් වෙනවා.
සමහර ශුක්‍ර නාලිකා කනට කෝල් සෙට් වෙන්නේ නැහැ. ඒවා මේ රැවේ ඉඳන් එන. ඒ කියන්නේ අනිත් කේන්ද්‍ර දෙහි ඉඳන් එන ශුක්‍ර නාලිකාත් එක්ක එකතු වෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි. ඊගාට දැන් මම ඔයාලට කිව්වා මෙයාගේ මේ අවසාන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වර්ණ දෙහි හැටික යෝග කලා තලයේ මතට පෙළ ගස්සන එක. ඒ කියන්නේ මේක තමයි යෝග කලා තලය. හරිද? හැබැයි මම ඉස්සෙල්ලත් කිව්ව මොකද්ද? යෝග කලා තලයේ මතට හරියටම ගෙනල්ලා වර්ණ දෙහි ටික පීටන්නේ යෝග කලාවෙදි. මෙතෙන්දි තමයි හැබැයි වර්ණ දෙහි ඒක ඒ දිශාවට ගෙන එන එක පටන් ගන්නෙ. තේරුණාද? පටන් ගන්නෙ මෙතෙන්දි. හරිද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ වර්ණ දෙහි මට ඕනේ මේ යෝග කලා තලයේ මතට අරගෙන ඉන්නේ මෙතෙන්ට අරන් ඉන්න ඕනේ. හරිද? එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මේ තියෙන ශුද්‍ර නාලිකාව මම දික් කරන්න ඕන නේද? මේ ශුද්‍ර නාලිකාව දික් වෙන්න ඕනේ. හරි. ඒ වගේම අනිද්‍රවේ ඒකට සෙට් වෙලා තියෙන මෙන්න මේ ශුද්‍ර නාලිකාව කෙටි වෙන්න ඕනේ. එහෙනම් මෙයා දික්ෙදි මේක මෙහෙට තල්ලු කරනවා. මෙයා කෙටි වෙනකොට මේක මෙහෙන් අදිනවා. නේද? හරිද? අන්න ඒ වගේ. තර්ක ශුද්‍ර නාලිකා එක් ද්‍රවයකින් දික් වෙනවා අනිද්‍රවයෙන් කෙටි වෙනවා. මේකත් එහෙමයි. මේ පැත්තෙන් මෙයා මෙහෙට කෙටි වෙන්න ඕනේ. ඒක එයා එහෙට ඇදෙනවා. මේක මෙහෙ දික් වුණාම මේක මෙහෙට තල්ලු කරනවා. තේරුණාද? අන්න ඒ විදිහට තර්ක ශුද්‍ර නාලිකා එක් ද්‍රවයෙන් දික් වෙනවා අනිද්‍රවයෙන් කෙටි වෙනවා. හරිද? එහෙම වෙලා මොකද වෙන්නේ? මේ වර්ණ දෙහි ඉදිරියට සහ පසු පසට චලනය වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේ වර්ණ දෙහි ගත්තොත් එහෙම එයා මේ පැත්තට යනවා කියලා හිතන්නකො. ඒක යාගේ ඉස්සරහනා මේක යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටනේ. තේරුණාද? අන්න ඒ නිසා අපි කියනවා මොකද්ද? මේ වර්ණ දෙය ඉදිරියට සහ පසුපසට චලනය වෙනවයි කියලා. හරිද? චලනය වෙලා අවසානයේදී මෙන්න මේ යෝග කලා තලයේ මතර තමයි ඔබ කොහොමරි චලනය වෙන්නේ. දෙන්න යන්නේ දෙපැත්තෙන් නිසා අපි කියනවා ඉදිරියට සහ පසුපසට වර්ණ දෙය චලනය වෙනවයි කියලා. හරිද? හරි. එතකොට ඔන්න ඔය කියන තියාවලි ටික තමයි පෙරයෝග කලාව කියන කේදී වෙන්නේ. හරිද? මොනවාදුනේ එහෙනම්? එකක් තමයි නැෂ්ටි පටලෙ මිද වැටුණා. හරි. ඊගාවට තව මෙතන එක දෙයක් එනවා මේ වර්ණ දෙහි ඝන වීමත් මෙතන සිද්ධ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මෙතෙන් තේද්දි ක්‍රොමැටින් ඝන වෙලා වර්ණ දෙහි හැදුනා තමයි මෙතෙන් තේද්දි එක තවදුරටත් තව ටිකක් දුරට ඝනණය වෙනවා. තේරුණාද? මම මේ නිසා එක ටිකක් අර පාට කරලා මම ඉන්නා. හරි. ඒතොර දෙයිනික තමයි වර්ණ දෙහි ඝන වීම. හරිද? ඊගාට තුන්වෙනි එක තමයි මේදී තර්කයේ තියෙන තර්ක ශුද්‍ර නාලිකා ඇවිල්ලා කයිනටු කෝ වලට සම්බන්ධ වීම. හරිද? සම්බන්ධ වෙලා එකට හතරවෙනි ඊට කරන්නේ මොකක්ද? සම්බන්ධ වෙච්ච තර්ක ශුද්‍ර නාලිකා එක් ද්‍රවයකින් දික් වෙනවා අනිත් ද්‍රවයකින් කිටි වෙනවා. ඒ නිසා වර්ණ දෙහි ඉදිරියට සහ පසුපසට චලනය වෙනවා. හරිද? ඊගාට අනිත්‍ය මොකද කරන්නේ? සම්බන්ධ නුණු අය කයිනට් කෝ නොවන ශුද්‍ර නාලිකා මොකද කරන්නේ? ප්‍රතිවිරුද්ධ ද්‍රවයෙන් එන ශුද්‍ර නාලිකාත් එක්ක එකතු වෙලා අන්තර්ක්‍රියා කරනවා. එතනද? එතකොට ඔන්න ඔය කියන දේවල් ටික තමයි පෙරයෝග කලාව කියන එකේදී වෙන්නේ. හරි, මෙතනදි ඔයාලා අහන අර වැදගත් නිකම් ගොඩක් දුරට අහන MCQ තමයි දැන්. එයාලා මොකක් හරි සිද්ධවීමක් දීලා අහනවා මේක වෙන්නේ මොන කලාවේදීද කියලා. හරිද? එතකොට ගොඩක් දුරට අහන එකක් තමයි මෙන්න මේ නැෂ්ටි පටලෙ මිද වැටීම. සහ නැෂ්ටි කාවන උපනිඥාන. හරිද? නැෂ්ටි කාවන උපනිඥියේ ප්‍රාක් කලාවේදී. මොකද වර්ණ දෙය ඝන වෙද්දී යාට ඉඩ ඕනේ. හරි. මෙතෙන්දි පෙරයෝග කලාවේ තමයි නැෂ්ටි පටලෙ මිද වැටෙන්නේ. මොකද ශුද්‍ර නාලිකාවilla වර්ණ දෙය වල සෙට් වෙනා මේ නැෂ්ටි පටලයේ කැඩලා යන්න ඕනේ. හරි, තර්කයක් එක්ක මතක තියාගන්න. එතකොට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. මේ රූප ටික බලන් බලන් ගියා නම් එච්චරයි අන්තිමට. හරි, මේ ඉතියේ තමයි තවර යෝග කලාවේදී සයිලේ තියෙන. හරිද? මේක එතකොට නැෂ්ටි කාවකුත් නැහැ, නැෂ්ටි පටලෙකුත් නැහැ. හරිද? එතකොට මේ වගේ හරියටම සයිලේ ද්‍රව දෙකේ ඉඳන් සමදුරකින්, හරි, සයිලේ මැද්දෙන් තියෙන මොකක්ද? යෝග කලා තලයේ කියන එක. හරිද? එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා යෝග කලාව වෙද්දි තමයි යෝග කලා තලයේ මතට හරියට මෙන්න මේ වර්ණ දෙහි ටික එන්නේ.
තියෙනවද? එහෙනම් මේ වර්ණ දෙක දෙක මේ විදිහට දැන් තියෙන්න ඕන. එතකොට මම කිව්වා මෙන්න මේ මැද කියන මැද ප්‍රදේශයට මෙන්න මේ ටිකට හරිද අපි කියන මොකද්ද වර්ණ දෙකේ තියෙන සෙන්ට්‍රු මීරේ කියලා අපි කියන්නේ හරිද වර්ණ දෙකේ තියෙන සෙන්ට්‍රු මීරේ එතකොට දැන් මේ මේ මැද හරිය දැන් ගොඩක් දුරට ඕක අපි මෙහෙම බෝලකින් හොව තමයි ලකුණු කරලා පෙන්නන්නේ නිකන් මැද බෝලයක් වගේ හරි එතකොට යෝග කලාවේදී වෙන්නේ මොකද්ද සෑම වර්ණ දෙකක්ම යෝග කලා තලයේ මතට ඇවිල්ලා පෙළ ගැහෙනවා පෙළගැහෙද්දී මේ හැම ඒ හැම වර්ණ දෙහයකම මොකක්ද යෝග කලාතලයේ මත හිටින්නේ මෙන්න මේ වර්ණ දෙහේ තියෙන සෙන්ට්‍රු මීරය හරිද සෑම වර්ණ දෙහයකම තියෙන සෙන්ට්‍රු මීරය ඇවිල්ලා යෝග කලාතලයේ මත පෙළගැසීම තමයි මේකෙදි වෙන්නේ හරිද අනිත් හේ තමයි දැන් කේන්ද්‍ර දෙහ මේ දිහේ දැන් ද්‍රව දෙකට නගා වෙලා ඉවරයි හරියටම හරිද මේක ද්‍රවයක් මේ අනිත් ද්‍රවය ඒක හරියටම මේ දෙන දැන් ද්‍රව දෙකට ඇවිල්ලා नालिका योग कला मत पीलिए මේ පිළිල කරගත්ත වර්ණ දේහවල තියෙනවානේ වර්ණ දේහාංශ හරි මේ තියෙන සහෝදර වර්ණ දේහාංශ අන්නේ සහෝදර වර්ණ දේහාංශ අපි දැන් වෙන් කරන්න ඕනේ එනවාද කියන්නේ මෙන්න මේ හරියට මේ කොහෙසින් වලින් මෙතන වැඳලානේ තියෙන්නේ ඔතනින් අපි මේ දෙක කඩලා මේක දෙපැත්තට වෙන් කරලා දාන්න ඕනේ හරි මෙතනින් හරියටම දෙකට මැද්දේ වෙන් කරලා මේ වර්ණ දේහාංශ ඩ්‍රැව වලට යවන්නයි ඕනේ ඒක වෙන්නේ වියෝග කලාවේදී හරි වියෝගය කියන ගැන මොකද වෙන්නේම කියන එකනේ හරි එතකොට වියෝග කලාවේ දෙන්නේ මේ සහෝදර වර්ණ දේහාංශ දෙන්වීම හරිද ඒක අපි ඊගාට බලන්න ඕනේ එහෙනම් මේ තියෙන මොකද්ද වියෝග කලාව හරිද එතකොට දැන් අපි මොකද කරන්න තියෙන්නේ මුන් දෙන්නා වෙන් කරන්නයි තියෙන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙක වෙන් කරන්නයි තියෙන්නේ හරිද එතකොට මේ දෙන්නා වෙන් කරන්න නම් මොකද වෙන්න ඕනේ මේ මේ පැත්තේ එක රැවේක ඉඳන් ඇවිල්ලා තියෙනවා ශුද්‍ර නාලිකාවක් සෙන්ට්‍රොමීරේ හරියට මේ සෙන්ට්‍රොමීරේ සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙකින් වෙන් වෙලා යනවා තේරුණාද මෙන්න මේ වගේ දැන් හරි गैलवेंट बैक निकलता
හරිද මේක වැදගත් කියන හේතුව තමයි මේක ඔයාලට රූපවලදී දෙනවා يعني ප්‍රශ්නෙක දෙනවා මේ හරියට මෙන්න මේ රූපේ හරි රූපේ දෙද්දී එයාලා වර්ණ දෙන්න අඳලා තියෙන මෙන්න මේ විදියට හරි මොකද මේ අර නිකන් මේ දෙන්න එකට ඇල්ලලා ඉඳලා දෙපැත්තෙන් අදිද්දි හරියට මේ මැද්දෙන් අදිද්දි ඒ මැද්දෙනේ මෙහෙම හරි ඒ වැඩිපුර ඒ දිශාට යන්න ඕනේ හරි නිකන් ගැලවෙන්න බෑ කී කී යනවා වගේ එතකොට ඔයාලට එතනින් හඳුනා ගන්න පුළුවන් ඒ වගේ රූපයක් තිබ්බොත් ඔක විయోగ කලාව කියලා තේරුණාද එතකොට තව දෙයක් තියෙනවා මේකේ ඒ කෙටි උනේ මොනවාද කයිනටකෝ ශුද්‍රණාලිකා තමයි කෙටි උනේ එතකොට කයිනටකෝ නෝන ශුද්‍රණාලිකා මොකද ඉන්නේ එයාලා දික් වෙනවා තේරුණාද කයිනටකෝ නෝන ශුද්‍රණාලිකා දික් වෙනවා මොකද ඒක හේතුවක් තමයි දැන් මේක ඊගාට අවසානයේදී අනුරණේ සම්පූර්ණ කරලා සෛල වාස් විභාජනය වෙලා සෛල දෙකක් බාට බෙදෙන්න ඕනේ හරි සෛල දෙකක් බාට බෙදෙද්දී මේ සෛල තාපිකා ටිකක් දික්ුණා නම් ලේසියිනේ ඒ කියන්නේ මෙහෙම නිකන් හරියටම බෝලේ වගේ දිනනට වඩා හරි මේක මෙන්න මේ වගේ ටිකක් දික්ුණා නම් වැඩේ ලේසියි හරි ඒතොර දික්ුණාම එතනින් ගානට බෙදලා දාන්න පුළුවන් ලේසියි හරිද අන්න ඒක තමයි කයිනටකෝ නොවන ශුද්‍රණාලිකාවල කාර්යභාරය එන්නේ ඇත්තටම හරි කයිනටකෝ නොවන ශුද්‍රණාලිකා ටික දික් වෙනවා මම මේකත් මේ දැවෙන් අඳින්නම් හරිද එතකොට මම මේ ඇඳලා තියෙන්නේ වියෝග කලාවේදී මුල් අවස්ථාව හරි يعني මුලින්ම මේ විදිහට වෙන් වෙන ටික ඊට පස්සේ වියෝග කලාව අවසානයේදී මොකද වෙන්න ඕනේ වියෝග වියෝග කලාව අවසානයේදී මෙන්න මේ වර්ණ දෙහි ටික මෙන්න මේ හරියට ගිහිල්ලා තේරුණාද වර්ණ දෙහි ටික මේ يعني ද්‍රව දිශාවට ළඟා වෙලා තියෙන්න ඕනේ හරිද මේ මුල්ම හරි ඒකට අනිත් එකත් මම ඇඳලා තියන්නම් මේ වගේ හරිද යා ටිකක් දැන් ද්‍රව දිශාවටම වගේ ඇවිල්ලා එතකොට මේක වෙන ප්‍රධාන කෘත්‍ය වෙන්නේ කයිනටකෝ ශුද්‍රණාලිකා කයිනටකෝ ශුද්‍රණාලිකා කෙටි වෙනවා ද්‍රවද පැත්තෙන් කයිනටකෝ නොවන ශුද්‍රණාලිකා දික් වෙනවා ඒ නිසා සෛලයේ දිගින් නැඩු වෙනවා හරිද ඊගාට මේකේ තියෙන සහෝදර වන්න දේහාංශය එයාගේ සෙන්ට්‍රොමීරියෙන් එන් වෙලා යනවා හරි ඊගාට වියෝග කලා අවසන් වෙනකොට සමාන සහ සම්පූර්ණ වර්ණ දෙක කට්ටල දෙකක් මෙන්න මේ ද්‍රව දිශාවේ පීඩනවා. ඒ කියන්නේ මේ වියෝග කලා අවසාන අවස්ථාවට යනකොට මේකත් මේ හරියට ඇවිල්ලා. එතන මේකත් මේ හරියට ඇවිල්ලා. තේරුණාද? හරි. එතකොට මෙතන තව දෙයක් තියෙනවාලේ තේරුම් ගන්න ඕනේ. මේ වෙන් වුණාට පස්සේ මේවට අපි කියන්නේ වර්ණ දේහාංශ නෙමෙයි වර්ණ දේහ කියලා. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතෙන්ට එනකම්ම මේකේ තියෙන සහෝදර වර්ණ දේහාංශ දෙකක් නේ. හරි එතන මේක මේ සම්පූර්ණ එක ගත්තොත් සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත වන වර්ණ දේහයක් මෙතනත් එහෙමයි හරිද මෙතනත් එහෙමයි මේ තියෙන්නේ සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත වන වර්ණ දේහයක් එතකොට මේ තියෙන එක සහෝදර වර්ණ දේහාංශයක් මේ තියෙන එක සහෝදර වර්ණ දේහාංශයක් හරි වියෝග කලාවේදී මොකද උනේ එන්නේ වර්ණ දේහයේ තියෙන සහෝදර වර්ණ දේහාංශ එකිනෙකින් වෙන් වුණා හරිද වෙන් වෙන්නේ මොනවාද සහෝදර වර්ණ දේහාංශ තමයි වෙන් වුනේ හරි මෙන් ගලා ටික තුනක් ගියාට පස්සේ අපි ආර කියන්නේ මොනවාද වර්ණ දේහ කියලා ඒ නිසා අවසානයේදී වියෝග කලා අවසාන වෙද්දී ඒ ඒ ද්‍රවවල ස්ථානගත වෙන්නේ මොනවාද වර්ණ දේහ තේරුණාද වෙන් වුණාට පස්සේ කියන්නේ වර්ණ දේහ කියලා හරි ඒ කියන්නේ මුලින්ම දැන් සෛලිය අර තීනා කිව්වේ මම මොනවාද මේ වගේ අර තනි වර්ණ දේහනේ කියන්නේ අර මේ ජීවන් වලදී මම මේ කොමිටින් එක වර්ණ දේහක් විතර ඇඳනා ඇත්තම තියෙන මේ ස්වරූපේ නෙමෙයි කියලා මම කිව්වානේ තන්තු මේ තත්ත්වේ තමයි තියෙන්නේ නමුත් ඒක ඇඳනම තිබුණේ ඔය වෙන්නේ ඔය විදිහට හරිද මෙතෙන්ටදී DNA ප්‍රතිවල තුන
එනිසා සරසම් පිටවතා හදාගත් නිසා ඒක මෙතෙන් ලියද්දි මේ වගේ අර සහෝදර වර්ණ දේහාංශයකින් දෙකක් සහිත වර්ණ දේහ බවට පත් වුණා. හරිද? ඒක අවසානයේ කැරි කියලා මෙතෙන් දෙද්දි වියෝ කලාවට එනකොට ඔය දෙන්න අපු වෙන් එනවා. මේ මුණාට පස්සේ තියෙන්නේ අවසානයේදී කියන්නේ වියෝ කලාව අවසානයේදී මෙන්න මේ වගේ වර්ණ දේහ. يعني හරියට නිකන් මෙතන අපි එක කැන්දා නම් ඒ වගේ. හරි. අඳින්න බෑ. මොකද ක්‍රොමැටින් තමයි ඇතරම තියෙන්නේ. හරිද? එහෙනම් මෙයාට අපි කියන්නේ වර්ණ දේහ. පින්නාට පස්සේ වර්ණ දේහ. හරිද? ඒක තේරුම් ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යමු අන්ත කලාව කියන එකට. හරිද? එතකොට දැන් මේ මානල තියෙන අන්ත කලාවේදී සෛලයේ තියෙන විදිය. හරිද? අපි කිව්වා වියෝ කලාව අවසානයේ මොකක් වෙනවද? වර්ණ දේහ සමාන සහ සම්පූර්ණ වර්ණ දේහ. හරි? වර්ණ දේහ කට්ටල දෙකක් ද්‍රව දෙපස ස්ථානගත වුණානේ. ඒ කියන්නේ මෙතන මේ විදියට. හරිද? ඔන්න කොහමනේ වියෝ කලාව අවසානයේදී මේ දෙක ඔය තියෙන විදියට. හරිද? දැන් අපි එනවා අන්ත කලාවට. අන්ත කලාවට ආවට පස්සේ දැන් මෙතනින් අනුනනේ කියන කොට සිවරයි. තේරුණාද දැන්? අපි අනුනන කලාව හරි මම අයි කියන්නම් සෛල චක්‍රේ සම්පූර්ණ ගත්තොත් තියෙන්නේ අන්තර් කලාවයි අනුනන කලාවයිනේ. අන්තර් කලාවයි තමයි G1 G2 තියෙන්නේ. අනුනන කලාව කියන එක ප්‍රධාන කොටස් දෙකට බෙද්දා අනුනනය සහ සෛල ප්‍රාස විභාජනය. මේ තියෙන අනුනනය ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව, අන්ත කලාව. ඔතනින් අනුනනේ ඉවරයි. ඊගා ගැල් සයිලන්ට් පාස් විභාජනය. හරිද? එතකොට අනුනනේ කියන එකද මම මොකද්ද අත්දැකීම කිව්වේ? මාතෘ නැෂ්ටි එකකින් සරසම් දුහිතෘ නැෂ්ටි දෙකක් නිපදවීම. එහෙනම් මෙතෙන්දී ඔය කියන නැෂ්ටි විභාජනය මෙතනින් ඉවර වෙන්න ඕනේ. يعني වියෝ කලාව ඉවරෙද්දී සරසම් දුහිතෘ නැෂ්ටි දෙකක් හැදෙන්න ඕනේ. හරි දැන් මේ වගේ එකකට අපි නැෂ්ටි කියලා කියන්න බෑනේ. නැෂ්ටියක් නම් මොකක් වෙන්න ඕනද? මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. නැෂ්ටි පටලයක් තියෙන්න ඕනේ. නැෂ්ටි කාවක් තියෙන්න ඕනේ. එයාගෙම ක්‍රොමැටින් විදිහට තමයි DNA ඉන්න ඕනේ. මේ වගේ ඝන වර්ණ දෙහි විදිහට නෙමෙයි. හරි එහෙනම් ඔන්න ඔය කියන වෙනස්කම් ටික දැන් මෙතන වෙලා ඒ කියන සරසම දුහිතෘ නැෂ්ටි දෙක දැන් මෙතන හැදෙන්න ඕනේ. හරිද? يعني මේක දැන් ක්‍රොමැටින් බවට පත් වෙන්න ඕනේ මේ දෙන්න. හරිද? මේ කනෙෂ්ටියක් හැදෙනවා. නැෂ්ටි පටලේ හැදුණා. නැෂ්ටි කාව පේනවා. දැන් අර දෙන්න මොකද වෙන්නේ? DNA ආපු වතාව වර්ණදේහ ක්‍රොමැටින් බවට පත් වෙනවා. මෙතනත් එහෙමයි. හරිද? ඒතරෝ තමයි වෙනස්කම්. අලුතෙන් නැෂ්ටි පටලේ හැදෙනවා. නැෂ්ටි කාව නැවතත් පේන්න පටන් ගන්නවා. ක්‍රොමැටින් ලිහිල් වෙලා වර්ණ දේ ලිහිල් වෙලා තන්තුමේ ක්‍රොමැටින් බවට පත් වෙනවා. මේ තර්කුවට මොකද වෙන්නේ? දැන් තර්කුව තවදුරටත් අපිට ඕනද? නෑ. එයාගේ කාරුණේ වර්ණ දේහ මෙහෙට අරන් යන එකයි සල්ලි දිග වැඩි කරලා දෙන එකයිනේ. හරි. එහෙනම් දැන් අපිට තවදුරටත් තර්කුවකින් ඇති වැඩක් නෑ. එහෙනම් තර්කුව බිඳැටලා යන්න ඕනේ. කේන්ද්‍ර දේහ තියෙනවා. හරිද? කේන්ද්‍ර දේහ දෙකේ දිග තියෙනවා. හැබැයි මෙතන අනිකුත් තර්ක ශුද්‍ර නාලිකා මොකද වෙන්නේ? ඒවා කැලි වලට කැඩලා යනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා ශුද්‍ර නාලිකා, තර්ක ශුද්‍ර නාලිකා විභහු අවයවීකරණය වෙනවායි කියලා. ඒ කියන්නේ දැන් ඇත්තනෝ ශුද්‍ර නාලිකාවක් කියන එක හැදලා තියෙන මොනාගෙන්ද? ටියුබියුලින් ප්‍රෝටීන් වලින් ඕක හැදලා තියෙන්නේ. ඔබ ඔයාලා ගෙන යන්න ඕනේ මේ සෛලසැකිල්ලේ ශුද්‍ර නාලිකා, ශුද්‍ර සූත්‍රික, අනුසූත්‍රික ගැන ඉගෙන ගද්දි ශුද්‍ර නාලිකා හැදලා තියෙන මොනාගෙන්ද කියලා ඔයාලා ඉගෙන ගන්නවා. හරිද? ටියුබියුලින් ප්‍රෝටීන් වලින් තමයි ඒක හැදලා තියෙන්නේ. يعني ටියුබියුලින් ප්‍රෝටීන් බහු අවයවීකරණය වෙලා තමයි ශුද්‍ර නාලිකා හැදුනේ. එහෙනම් ඒකේ අනිත් පැත්ත ක්‍රියාවලිය බහු අවයවීකරණය අනිත් පැත්ත විබහු අවයවීකරණය. يعني කැලි වලට ගැලවිලා යනවා. තේරුණාද? හරි. එතකොට ඒක තමයි මෙතන ඉන්නේ. තර්ක ශුද්‍ර නාලිකාවේ තියෙන ප්‍රෝටීන් කැලි වලට ගැලලා යනවා. ඒකට අපි කියනවා තර්ක ශුද්‍ර නාලිකා විබහු අවයවීකරණය වෙනවයි කියලා. හරිද? එතකොට ඕනනම් ඒක මෙයාගේ අර නිකන් කැඩීරි දාලා පෙන්වන්න පුළුවා. නමුත් සාමාන්‍යයෙන් රූපලේක ඕක පෙන්වන්නේ නැහැ. හරි. ඔයාලා ප්‍රශ්නයක් දුන්නොත්
ඒකෙදි තෝක අර කැඩීරේ දාලා සාමාන්‍ය පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට මේකේ අවසානයේදී නම් මොකක්ද අපිට ලැබුණේ? මාත්‍රුණෂ්ටි සර්වසම්වන මේකනේ අපි හිතමු මාත්‍රුණෂ්ටි. දැන් මෙයාට සර්වසම්වන ද්විත්‍රුණෂ්ටි දෙකක් අපිට ලැබිලා තියෙනවා මේ වෙද්දි. හරිද? එහෙනම් එතනින් අනුනණය ඉවරයි. ඊගාට එන්න ඕනේ සෛල පාස් විභාජනය. සෛල පාස් විභාජනයෙන් මොකද වෙන්නේ? හරියට මෙන්න මේ මැද්දෙන් මෙයාගේ සෛල පාස්මය දෙකට වෙන් වෙලා යනවා. එතකොට අපිට ලැබෙනවා මොකක්ද? මේ තියෙන මාත්‍රු සෛලයට සර්වසම්වන ද්විත්‍රු සෛල දෙකක්. හරි? එහෙනම් ද්විත්‍රු සෛල දෙකක් ලැබෙන්නේ සෛල පාස් විභාජනය වුණාට පස්සේ. ද්විත්‍රු නැෂ්ටි දෙකක් ලැබෙන්නේ අනුනණය. හරිද? එතකොට මේ දැන් මෙයා එතකොට මේක බෙදුනට පස්සේ මෙයා එක සෛලයක් මෙයා තව සෛලයක්නේ. හරිද? එතකොට ඒ සෛලයට අර ඕ හැම ඉන්ද්‍රීකාවක්ම තියෙන්න ඕනේ. දැන් මෙයාට මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දෙහි ඔක්කොම තියෙන්න ඕනේ. හරිද? ඒ නිසා තමයි මේ හරියේදී අලුතෙන් ඉන්ද්‍රීකා හදාගත්තේ. හරි? ඒ වගේම අපි කේන්ද්‍ර දේහ දෙකක් හදාගත්තානේ. දැන් කේන්ද්‍ර දේහ දෙකක් නැත්නම් අතට අපි මේ වැඩේ කරන්නත් බෑ. මේ තර්ක උපකරණේ හදාගන්න බෑ. ඒකක හේතුවක් කේන්ද්‍ර දේහ දීකරණේ වෙන්න. හරිද? සහ කේන්ද්‍ර දේහ දීකරණේ වෙන්නම ඕනේ මේ මොකද නැත්තම් මේ අලුතෙන් හැදෙන සෛල වලට කේන්ද්‍ර දේහක් නැත්තරු නැතිලා යනවනේ. දැන් එක කේන්ද්‍ර දේහක් නම් තිබුණ කියලා හිතන්නකෝ. එතකොට මේ එක සෛලයකට කේන්ද්‍ර දේහක් තියෙයි අනිත් ඒවාට කේන්ද්‍ර දේහක් නැහැ. එතකොට රූටි ගාව තමයි බෙදෙන්න වෙන්නේ. හරි. කොහොමද ඉතින් එතනටවත් එන්න බෑ කේන්ද්‍ර දේහ දෙකක් නැත්තම්. මේක හදාගන්න බැරි නිසා. හරි. ඊගොල්ලෝ අපි කතා කරමු එහෙනම්. සෛලප්ලාස්ම විභාජනය ගැන. හරි, මම මේ රූපෙම සෛලප්ලාස්ම විභාජනය කියන එකට වෙනස් කරනවා. හරි, එතකොට ඔයාලට රූප දෙකක් අඳින්න වෙනවා අපහු. ඒකෙදි මෙහෙම වෙනස්කමකුත් තියෙනවා. හරි, ශාක සෛලයක සහ සප්ත සෛලයක සෛලප්ලාස් විභාජනය සිද්ධ වෙන්නේ වෙනස් විදිහකට. හරිද? දැන් මේක සප්ත සෛලයක් වුණා නම් එතන ඇති වෙන්නේ ભેදන ඇලිය කියන එකක්. හරි, මේක ඔයාලා අහලා තියෙනවා. මොකද ශුත්‍ර සූත්‍රිකාවල එක කෘත්‍යයක් තමයි සෛල විභාජනයේදී සත්ත්ව සෛල වල ભેදන ඇලිය සෑදීම. හරි, ශුත්‍ර සූත්‍රිකාවල. හරි, ඒකද වෙන්නේ මේ ප්‍රාස පටලේ මෙහෙම නිකන් ඇකිලෙනවා ඇතුළට. හරිද? මේ තියෙන එක ඔන්නෝම ඇකිලෙන. හරිද? ඔහම ඇවිල්ලා මේක තවදුරට ගැඹුරට ගිහිලා ගිහිල්ලා මොකද වෙන්නේ? හරියට මේ දෙක එකට සෙට් වෙලා සෛල දෙපැත්තට වෙන් වෙලා යනවා. එතකොට සරසම සෛල දෙකක් ලැබෙනවා. හරිද? ඒ සත්ව සෛලයක් වුණා නම්. හරි. මේක ශාක සෛලයක් වුණා නම් මොකද වෙන්නේ? ශාක සෛලයක හැදෙන්නේ සෛල තලයේ කියලා එකක්. හරිද? කොහොමද තියෙන්නේ? මෙතන හැදෙනවා සෛල තලයේ කියලා එකක්. හරිද? මේක හදන්නේ ඇත්තම අර ගොල්ගි උපකරණයෙන් එන සෙලියුලෝස් පෙක්ටින් වගේ ඒ ආශයිකා ගොල්ගි ආශයිකා මේ සෙලියුලෝස් පෙක්ටින් සහ ගොල්ගි ආශයිකා ඇවිල්ලා මෙන්න මේ සෛලෙ මැද්දේ පිළිරෙලා ඒවා එකතු වෙලා තමයි සෛල තලය කියන එක හැදෙන්නේ. හරිද? මේක තමයි ඇත්තටම අපි සෛලයේ කතා කරන ප්‍රාථමික සෛල බිත්ති කියලා බවට පත් වෙන්නේ. හරි? සෛල බිත්තිය මේ සෛල තලය කියන එක තමයි තවදුරටත් වෙනස් වෙලා ප්‍රාථමික සෛල බිත්තිය බවට පත් වෙන්නේ. හරිද? දොර්ශාක සෛලයක නම් ඔය විදිහට සෛල තලයේ කියන එකක් ඇදිලා ඒක සෛල බිත්තිය වඩ පත් වෙනවා පසු කාලීනව. එතකොට මේ සෛල දෙක වෙන් වෙලා යනවා. හරිද? එතකොට ඒදී පොඩි වෙනස්කමක් තියෙනවා ශාක සෛලයක නම් සෛල රාස විභාජනයේ වෙද්දී. හරි, තව වෙනස්කම් තියෙනවා. දැන් මම ඔයාලට කලින් කිව්වා මම මේ මෙතන දිගටම ඇඳන් ආයේ මොකද්ද සත්ව සෛලයක්. මොකද කේන්ද්‍ර දේහය කියන ඉන්ද්‍රිකා තියෙන සත්ව සෛල විතරයිනේ. හරිද? එහෙනම් මේ දිගටම මම ඇඳේ සත්ව සෛල. හරි. එතකොට ඒක එක වෙනසක්. දැන් ශාක සෛලයක නම් කේන්ද්‍ර දේහයක් නැහැ. තේරුණාද? ශාක සෛලයක ම රූපයක් ඇඳුත් එමේ ඒ කේන්ද්‍ර දේහයක් අඳින්න බෑ. හරි. එතකොට කේන්ද්‍ර දේහයක් නැත්තම් ශාක සෛලයක කොහොමද මේ තර්කෝ කියනක හදාගන්නේ? හරි. දැන් මෙතන තර්කෝ හදද්දී ඒක තිබුණානේ කේන්ද්‍ර දේහය තිබුණා, තුරුව තිබුණා, තර්ක ශුද්‍රනාලිකා තිබුණානේ. හැබැයි එතකොට ශාක සෛලයක ඔවා හැදෙන්නේ නැද්ද? ශාක සෛලයකත් හැදෙනවා. හැබැයි ඒ හැදෙන තරුකුවේ
केंद्र देह सह तुरुव अडंगुवेन्ने नै हरिद मेन मे टिक विथराय तियेन्ने यानि हदुनुत एहेम मेच्चरय हदेन्ने हरिद केंद्र देहत नै तुरुवत नै हरि හැබැයි මේකට තව ප්‍රෝටීන් වර්ග ටිකක් දායක වෙනවා. ඒ කියන්නේ අර දැන් මෙතන අර කේන්ද්‍ර දෙහෙන් එහෙම මේ ටික හරියට මෙහෙම එකට එක සෙට් කරනොම මේ එකට තියාගෙන ඉන්නවනේ. ඒ වගේ මෙතනත් ප්‍රෝටීන් අණු ප්‍රෝටීන් ඒ කියන්නේ විශේෂ ප්‍රෝටීන් තියෙනවා. ඒවා සෙට් වෙලා අර කේන්ද්‍ර දෙහෙන් කරපු වැඩේ මෙතන යාළ කරලා දෙනවා. හැබැයි කේන්ද්‍ර දෙහ නැහැ. හරිද? ඔය වගේ වෙනස්කම් ටිකකුත් තියෙනවා. හරි. එතකොට දංගෝලාට මේකේ එකක්ම MCU අහනවා. අනිත් එක තමයි මම අර කිව්වාගේ මේ රූපයක් දීලා මේ මෙතන මේ කලාව මොකක්ද කියලා අහනවා. හරිද? ඊට පස්සේ ඒකෙදි වෙන තව සිදුවීම් මොනවාද? ඊට පස්සේ මේක දැන් ඌණනේ විභාජනය ගැන ගත්තට පස්සේ මේක ටික තව ටිකක් සංකීර්ණ වෙනවා. يعني සංකීර්ණ වෙන අමාරු නෙමෙයි. ඒක තේරුම් ගන්න තියෙනවා. හරි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට මේක රචනා ප්‍රශ්න ගැනත් අහනවා. දැන් ඒක 2000 විසී දෙක පේපර් එකේ හරියට තිබ්බා ඌණන විභාජනය ගැන. එතකොට ඔයාලා මෙන්න මේ රූප ටික මතක තියාගත්තා නම් හරියට මේ විස්තර ටික ඔක්කොම කියා යන්න පුළුවන්. හරි. එතකොට ඇත්තට මෙන්න ඔන කටපාඩම් කරන එක නෙමෙයි මේ රූප ටික ඔයාලට හැමතිස්සම ඔළුවේ මවා ගන්න පුළුවන් වෙනෝනි. හරිද? හැමතිස්සම ඔළුවේ මවා ගන්න පුළුවන් වෙනෝනි. එතකොට රූප ටික ඔළුවේ මවාගෙන ඒ වෙන සිද්ධිය තර්ක කරලා ගන්න ඕන. මම අර හැම සමර්ථයන් වලට පොඩි පොඩි තර්ක දාලා දෙන්නේ. ඒවා ඒ විදිහට මතක තියාගන්න ඕන හින්දා. හරිද? කටපාඩම් කරොත්නේ තීරුවන් නැතුව කටපාඩම් කරොත් තමයි යමතේ දෙන්නේ.